දරුවන් සරණයි සිල් දෙනාටම අද දිනේ මෙම කොවිඩ් උවදුර පවතින සමයේ ලන්ඩන් ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානයේ මගින් සංවිධානය කර පවත්වාගෙන යනු ලබන ධර්මදේශනා මාලාවේ තවත් ධර්මදේශනාවක් මෙසේ ආරම්භ කරනු ලබනවා. ඒ සඳහා කරුණ ලැබූ ආරාධනාව මහත් කරුණාවෙන් හා මෛත්‍රියෙන් පිළිගෙන මෙම ධර්ම මණ්ඩපයට වැඩවදාළ බලංගොඩ ධර්මහදය ආරණ්‍ය සේනාසනාධිපති නම කියන තවසරයි ගෞරවනීය පළුගස්සවේ සදාතිස්ස ස්වාමි මහන්සේව ඉමහා ගෞරවයෙන් පාද නමස්කාර කොට පිළිගනි. සාදු සාදු සාදු. අද දින ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වයේ දරනු ලබන්නේ නිරන්තරයෙන් මෙම පුණ්‍ය කටයුතු වලට සම්බන්ධ වන එංගලන්තයේ පදිංචි රවිසර කාර්යවසම් සහ වේචලා කාර්යවසම් එනවත් මහත්ම මහත්මීන් දෙපළ විසින්. सदा पूजनीय वंदनीय महासंगरत्न अवसराय लंडन नुवर श्री संबोधि भावना मध्यस्थाने मगिन सिदुकरनु लबन धर्मानुशासनातरे अद दवसे सिदुकरनु लबन धर्मानुशासनावाय लंडन नुवर श्री संबोधि भावना मध्यस्थाने वेड सिटीन अति गौरवनीय मडगल्ले महानाम स्वामी महंसी अतुलु महासंगरत्नीं अवसराई एवगे मत मे पिंकमेहि प्रतिभा दायकत्वे दरुणु लबनवा रविसर कार्यवसं महात्मा एवगेम पेशला कार्यवसं महात्मीय विशेषेम बलापुरत्व वेनवा ए परलोसपत् वन्नट हेतुन ज्ञातीन सिहिपत् करला पुण्य अनुमोदना करन्नट तिं पिंकम अवसानेदी ए पिलिपदव नैवत सिहिपत् करला ए पुण्यानुमोदना किरीम कटयुतु अप सिद्ध करन्नट बलापुरत्व वेनवा ए अतरेदी संबोधि बौद्ध माध्यजाले निर्मातृ श्री संबोधि भावना मध्यस्थाने ए कटयुतु वल निर्मातृ දරණාගම කුසලධම්ම නායක මහින්පාණන් වහන්සේටත් අපි මේ වෙලාවේ පුණ්‍යානුමෝදනා කරන්නට සිහිපත් කරනවා මේ පින්කමේදීම. එනිසා මේ පින්කම අවසානයේදී අපි මේ පිළිබඳව තවදුරටත් සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේදී මම විශේෂ මාතෘකාවක් තබලා ධර්මානුශාසනාවක් කරන්නට සූදානම්ක් විදිහට ආරම්භ කළේ නැහැ. නමුත් ඔබට අප හැම දිනාගෙම ජීවිතවල පවතින යථාර්ථය තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට සූත්‍ර කීපයකින් කරුණු අරගෙන ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා පළමුවෙන්ම මතක් කරනවා තමන්ගේ අරමුණ සාක්ෂාත් කරගන්න නම් ඒ අරමුණ කෙරෙහිම හිත යොමු කරගෙන කටයුතු කරන්නට වෙනවා. ඉතින් මේ වෙලාවේ නොයෙකුත් වැඩ රාජකාරී දෛනිකව තිබුණට ඒ සියලුම වැඩ රාජකාරී වලින් මදක් විවේක අරගෙන ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට සූදානම් වෙමින් ඉන්නේ. ඒ නිසා මේ හැම දිනෙකුගෙම හිතේ හිතේ නොයෙකුත් වැඩ කරන දේවල් එහෙම නැතිනම් ඉදිරියට කරන්න තියෙන දේවල් කරපු දේවල් පිළිබඳව සිහි කර කර ධර්ම ශ්‍රවණය කළොත් මේ ධර්මයේ හරියාකාරව තමන්ගේ මනසට නුවණකට යන්නේ නැහැ. ඒ නිසා පුළුවන් තරම් උත්සාහවත් වෙන්න මේ විස්තර කරන දහම් කරුණු සමගම තමන්ගේ හිත මෙහෙවලා යොමු කරගෙන අර්ථයන් තේරුම් ගනිමින්ම ධර්ම ශ්‍රවණය කරන්නට උත්සාහවත් වෙන්න කියලා සිහිපත් කරමින් පළමුවෙන්ම ධර්ම අවවාදයක් විදිහට එය සිහිපත් කරනවා. ඉතින් මම ඔබට පුංචි කාරණාවක් මතක් කරන්නම්. අපි හැමදෙනෙකුගේම
අපේ ජීවිතය ගත්තහම පුංචි කාලේ හරි සුන්දර ජීවිතයක් අපි හැමදෙරෙකුටම තිබුණා. කෙනා කෙනාගේ මට්ටමේ හැටියට විවිධ වෙන්න පුළුවන්. නමුත් අපි අපේ පුංචි කාලේ මතක් කරොත් අද වර්තමාන දරුවන්ට වඩා අපේ පුංචි කාලේ හරි සැහැල්ලුවෙන් හරි විවේකයෙන් ගත කරපු පුංචි කාලයක් අපිට තිබුණා. මම මෙයාට මතක් කරන අපේ පුංචි කාලේ පොඩ්ඩක් අපි සිහිපත් කරගත්තොත් කොයි වගේද කියලා අපිට මම මගේ අත්දැකීම් ඔබට මතක් කරන්නම්. ඔබ ඔබගේ අත්දැකීම් හැටියට ඔබ කරපු කියපු පුංචි කාලේ දේවල් මතක් කරගන්න පුළුවන්කම තියෙනවා. අපි පුංචි කාලේ වැලි අරගෙන වැලි වලින් සෙල්ලම් කරා. ඒ වැලි අරගෙන සමහර වෙලාවට බත් උයලා වැලි බත් ඉව කියන එක තමයි නැත්නම් කෝම් පිට්ටු හදලා මේ වගේ වැලි මූලික කරගෙන නොයෙකුත් නිර්මාණ කළා. ඒ වගේම මැටි අරගෙන නොයෙකුත් නිර්මාණ කළා. මේ විදිහට අපි එදිනදා ජීවිතයේ පුංචි කාලේ ගත්තාම අපි විවිධ විදිහේ නිර්මාණ කරන්නට පෙළඹුණා පුංචි කාලේ. ඒ හැම නිර්මාණයක්ම අපේ ජීවිතේ අපිට ඇත්ත වෙලා තිබුණා. සමහර වෙලාවට අපි වැලිපත් වියපුවාම ඒ වැලිපත් අපිට මේ හදපු එහෙම නැතිනම් අපි මේ සෙල්ලමට කරපු දෙයක් කියන තැනට වඩා ඒක ඇත්තටම බත් වගේ වුණා. අපි සමහරట్లాට රඟපෑවා ඒ බත් කන විදිහට, ගෙදර දොරේ අර වැඩ කටයුතු කරන විදිහට සෙල්ලම් ගෙවල් හදාගෙන ඒ විදිහට අපි පුංචි කාලයක් ගත කළා. ඒ දේවල් ඔක්කොම අපිට පුංචි කාලේ ඇත්ත වෙලා තිබුණා. ඒව ජීවිතේ කරගෙන අපි ඒ තුළ හරි රස බින්දා සතුට වුණා. ඒ තුළ ජීවිතේ බොහොම සැහැල්ලුවෙන් ගත කළා. ඊට පස්සේ අපි තරුණ භාවයට එහෙම නැතිනම් යම් තරුණ භාවයට වැඩිහිටි භාවයට පත් වෙනකොට අර පුංචි කාලේ කරපු දේවල් කළේ නැහැ. අපිට දැනුම් තේරුම් ඇති බවකට පත් වෙනවා. ඒ දැනුම් තේරුම් ඇති බවකට පත් වෙනකොට අර පුංචි කාලේ කරපු දේවල් විහිළුවක් වගේ තේරුණා. එහෙම නැතිනම් පුංචි කාලේ නොදන්නකමට කරපු දේවල් කියලා තේරුණා. අද පොඩි දරුවෙක් මේ වැලි වලින් මොනවා හරි නිර්මාණයක් කරලා අපිට කිව්වොත් මෙන්න මෙතන බත් ටිකක් තියෙනවා කන්න කියලා අපිට දුන්නොත් වැලි ටිකක් අරගෙන අපි මේකට මොකක් කරයිද කියලා අපි නුවණින් කල්පනා කරලා බලන්න. අපේ පුංචි දරුවගේ මානසික මට්ටමත් එක්ක කරන ගනුදෙනුම කොයි වගේ ගනුදෙනුවක් බවට පත් වෙයිද? කෙනෙකුට කියන්න පුළුවන් මෙතන කොහෙද බත් තියෙන්නේ, මෙතන වැලිනේ තියෙන්නේ, මේක අල්ල විසිකන්න වැලි අල්ලන්න එපා කියලා පොඩි දරුවා සමහර වෙලාවට ඒ කරපු වැඩේ ප්‍රතික්ෂේප කරයි. එහෙම නැතිනම් තරවටු කරයි. අවවාද කරයි වැලි අල්ලන්න එපා, ඔය වැලි බත් නෙමෙයි, ඔය වැලි එක්ක දෙල්ලම් කරන්න එපා කියලා අර ළමයාට සමහර වෙලාවට ප්‍රතික්ෂේප කළා දායි දේවල්. නමුත් ඒ ළමයාට ඒක ඇත්තම වෙලා තිබුණා කියන එක, ඒ දේවල් ඇත්තම වෙලා තියෙන්නේ කියන එක අපි අපේ අත්දැකීමෙන් තේරුම් අරගෙන නැහැ. අපිට අපි පුංචි කාලේ එහෙම කළා නම් අපේ දෙමව්පියෝ වැඩි හිටියෝ අපේ හිතේ කොච්චර දුකක් අටගනියද, කොච්චර තරහක් එයිද අපි කෙරෙහි. අපේ ජීවිතය තුළ ඒක ඇත්තම වෙලා අපි ජීවත් වෙනකොට ඒක බොරුවක් කියලා එහෙම නැතිනම් ඒක විනාශ කරලා දැම්මොත් එහෙම අපේ හිතට පුදුමාකාර විදිහේ දුකක්, කනගාටුවක්, සිත්තැවුලකට පත් වෙයි. අද වර්තමාන දරුවෙකුත් ඒ විදිහ දෙයක් කරලා පෙන්නුවොත් අපි ඒ දරුවත් එක්ක කරන ගනුදෙනුව ප්‍රතිචාරය අර වගේ නළු ප්‍රතිචාරයක් වුණොත් ඒ දරුවගේ හිතට මොනතරම් දුකක්, කනගාටුවක්, අසතුටක් දැනේවිද? අන්න මේ කාරණාව අපේ ජීවිතයෙන් චුට්ටක් අපි හිතලා බලන්න ඕනේ. මම මේක මතක් කළේ මේ පුංචි දරුවගේ මානසික මට්ටම තේරුම් ගැනීම සඳහා ඔබට උපදේශයක් ලබා දෙන්න නෙමෙයි. මෙතන තියෙනවා අපිට නොපෙනෙච්ච මහා ගැඹුරු දහම් අර්ථයක්. මේ නොපෙනෙච්ච මහා ගැඹුරු දහම් අර්ථය තමයි අපි මේ දේවල් ඇත්ත කරගෙන ජීවත් වෙනකොට ඒ ඇත්ත කරගෙන ජීවත් වෙන පරිසරය තුළ ඒක හැබෑවටම ඇත්තමයි කියලා කරපු ගනුදෙනුවෙන් මිදෙන්න අපි ලේසියට හැකියාවක් නැහැ, පුරුදු වෙලා නැහැ. යම් නුවණක් වර්ධනය වෙනකොට, දැනුම් සම්භාරයක් එක්ක නුවණක් වර්ධනය වෙනකොට, දැනුමක් වර්ධනය වෙනකොට
අත්දැකීමක් ලැබෙනකොට ඔන්න අපිට අවබෝධයක් ලැබෙනවා මේ දේවල් වල ස්වභාවය මෙහෙම නේද කියලා. අර පුංචි දරුවාගේ හිතම මානසික මට්ටමේම අදටත් අපි මේ මානසික මට්ටමේම ඉන්නවා නම් අපි එදා වගේම වැලි ටිකක් අරගෙන බත්තුයයි එහෙම නැතිනම් කොම්පිට්ටු හදයි මේ වගේ වැලි වලින් යම් නිර්මාණ කරයි. හැබැයි අද මේ නිර්මාණයන් අපි එකක්වත් කරන්නේ නැහැ. ඒකට හේතුව ඒ පුංචි දරුවට වඩා අපිට නුවණක් අද තියෙනවා කියන විශ්වාසය නිසා. හැබැයි අපි මේ ගැන විමසලා බලන්න ඕනම කාරණයක්. අපි මේක විමසන පැත්තමං ඔබට ටිකක් වෙනම විදිහකින් විමසන්නට උත්සාහවත් වෙන්නම්. අපි හිතන්න දැන් පුංචි දරුවෙක් ගත්තාම මම මේ කතා කරපු උදාහරණේම අරගෙන බලන්න. වැලි ටිකක් අරගෙන පොඩි මුට්ටියකට දාලා මේ වැලිපත් කියලා සකස් කරනකොට එහෙම නැතිනම් මේ වැලි ටිකක් අරගෙන වැලි වලින් එකතු කරලා මට ඒ අත්දැකීම නොතිබුණත් සමහර වෙලාවට ඔබට ඒ අත්දැකීම තියෙන්න පුළුවන් මුහුදු වෙරළකට ගිහිල්ලා මේ මුහුදු වෙරළේ තියෙන වැලි ටික අරගෙන ඒ කියන්නේ වැලි ගොඩේම සමහර වෙලාවට එක එක නිර්මාණ කරනවා. අපි හිතමුකෝ ගයක් හදනවා කියලා මේ වැලි ටිකේම ඇතුළට හාරලා ඒ වැලි ටික අරගෙන එක යම් විදිහකට තියලා ඇතුළ කුහරේ තියාගෙන යම් හැඩයකට ගයක් නිර්මාණය කරනවා කියලා. සමහර විට ඔබට මේ අත්දැකීම ඇති සමහරට ඔබේ දූ දරුවෝ මේ දේ කරනවා ඔබ දැකලා ඇති. දැන් මෙයාට මේක ගයක්ම වෙලා මේක ලස්සනට හදලා එක එක හැඩයන් වලට හදලා විවිධ විදිහේ නිර්මාණ ඉදිරිපත් කරනවා. කවුරුන්දර කෙනෙක් මේ වැලි ගොඩට පයින් ගහුවොත් එහෙම මේ හදලා තියෙන ගේ කරනවා කියලා මේ ළමයාට දුකටපත් වේ. එනතරම් කොම්පිටු ටික හදලා පිළිවෙලට තියලා තියෙනකොට මේකට කවුරුනි පයින් ගහලා විසිරුවලා දැම්මොත් මේ ළමයා හඬයි. ඒ ළමයා ලේසි නැහැ අය ඒ ළමයාට තේරුම් කරලා දෙන්න මේ වැලි ටිකක් නේ කියලා. දැන් මේ ළමයාට මේක ඇත්තම වෙලා ජීවිතේම වෙලා තමන්ම කරපු දෙයක් බවට පත් වෙලා ඒකේ හානියක් කරොත් එහෙම නැතිනම් මේ වැලි ටික විසිරුවලා දැම්මොත් තමන්ට මහා දුකක් ඇති වෙන්නේ තමන්ගේ අර නිර්මාණය කරගෙන තිබිච්ච දේ කැඩිලා බිඳලා විනාශ වුණා කියන තැනකින්. මෙන්න මේකම අපේ ජීවිතේට අරන් බලන්න. ඒ පොඩි ළමයා කරන දේ අපිට දෙල්ලමක් කියලා තේරෙයි. ඒක හැබෑවටම ගයක්. එහෙම නැතිනම් හැබෑවටම කොම්ප්ලීට් ටිකක් නෙවෙයි එතන තියෙන වැලි ටිකක් කියලා තේරුම් ගන්න තරම් නුවණක් අපිට තියෙනවා. හැබැයි ඔබ කල්පනා කරලා හොද්ද නුවණින් කල්පනා කරලා බලන්න. ඔබත් ගෙවල් දොරවල් හදන්න ඇති වැඩිහිටිය බවට පත් වෙලා. ගෙවල් දොරවල් හදනකොට ඒත් ඔබ කෙලේ වැලි ටික අරගෙන ගඩොල් ටික අරගෙන සිමෙන්ති ටික අරගෙන අර පොඩි ළමයේ හැදුවට වඩා ටිකක් ශක්ති සම්පන්නව හදන එකයි. ඒ හැඩයන් වලටම ඔබත් නිර්මාණය කරලා ඒ හැඩයන් ඉන විදිහටම ඔබ ගෙවල් දොරවල් හදයි. ඒ හදපු ගයක් දොරක් ඔබට ඇත්තටම ගේ වෙලා ඔබේම ගේ වෙලා නෙමෙයිද කියලා බලන්න. අර පුංචි කාලේ නොතේරුම්කමට පුංචි දරුවටත් ඒ වැලි ගොඩ ගයක් වුණා වගේම ඔබටත් අද ගල් ටික ගඩොල් ටික වැලි ටික සිමෙන්ති ටික ඔබට අද ගයක් වෙලා ඔබේම ගයක් වෙලා ඒ ගෙදර සමහර විට බිත්තියක් කැඩිලා ගියොත් එහෙම නැත්නම් යම් විදිහකින් පොඩි පළුදුවීමක් කැඩීමක් විදීමකට ලක් වුණොත් විසිරුවීමකට ලක් වුණොත් ඔබට දුකෙන් නැද්ද කියලාද බලන්න. ඔබට අතර ඉතා පුංචි දරුවට පුංචි ළමයාගේ කාලෙදි දුක ආව වගේ අර වැලි ගොඩ කැඩිලා බිඳිලා යනකොට දුක ආව වගේම ඊටත් වඩා මහ විශාල දුකක් අද ඔබට ඔබේ නිවසේ යම් හානි වීමකට ලක් වුණා කැඩිලා බිඳිලා ගියොත් මහ පුදුමාකාර විදිහේ දුකක් ඇති වෙයි. හැබැයි ඔබට තේරෙන නුවණක් තියෙනවා අර වැලි ගොඩ ගයක් නෙවෙයි කියලා තේරුම් ගන්න. හැබැයි මේ වැලි ගොඩ ගයක් කියලා ඔබට නොතේරෙන්න නුවණ නොතිබුණේ පොඩි කාලේ පොඩි ළමයා කරන තෙල්ලම් කරන වැලි ගොඩ ගයක් කියලා ඔබට තේරුම් ගන්න අද නුවණ තියෙනවා ගයක් නෙමෙයි කියලා ගයක් කිව්ව තැනක. නමුත් අද ඔබ නිර්මාණය කරපු වැලි ගොඩකින් හැව නැත්නම් වැලි ගල් ගඩොල් සිමෙන්ති ආදීන් එකතු කරලා හදපු මේ ඉදිකිරීම ගයක්ම උනේ කොහොමද? ඒක ගයක් නෙමෙයි කියලා දකින්න තරම් ඔබට නුවණක් නැති උනේ කොහොමද? අපි මේක ගැන අද දවසේ විමසලා බලමු.
පොඩි දරුවෙකුට අපි කිව්වොත් ඔතන වැලි ගොඩක් තියෙන ඔතන ගියක් නැහැ කියලා ඒ පුංචි දරුවගේ පැත්තට අත දික් කරලා ඒ බැරි වෙලාවත් ඒ ළමයට නෝනක් තිබිලා ඒ ළමයා ඇහුවොත් එහෙමනම් අම්මා තාත්තේ එහෙම නැතිනම් වැඩිහිටියෝ හැටියට ඔබ අද ජීවත් වෙලා ඉන්නේ වැලි ගොඩක් ඇතුලේ කියලා කිව්වොත් ඔබ පිළිගන්න කැමති වෙයිද? නමුත් ඒ නෝන හොඳ වෙලාවට ඒ පොඩි දරුවන්ගේ මත්තමේ යථාර්ථය තේරුම් ගන්න නෝන නොතිබිච්ච නිසා ඒ වගේ ප්‍රශ්නයක් ඒ පොඩි දරුවන්ට සමහර විට අහන්න අවස්ථාව නොලැබෙන්න පුළුවන්. නමුත් අපි අපේ පැත්තෙන් අපි විමසලා බලමු. මොකද අපිට මේක තේරුම් ගන්න නුවණක් තියෙනවා. අද අපි විසින්ම සකස් කරගත්ත, අපි විසින්ම නිර්මාණය කරගත්ත මේ නිර්මාණයන් ටික අපේ ජීවිතයේ ඇත්තටම ඇත්ත වුණා. එහෙම ඇත්ත වුණේ කොහොමද කියන එක විමසලා බලන්නයි අද මේ දේශනාවේ දිසාන දියුම් කරලා තියෙන්නේ. මේ කය ගැන බලන්න පුළුවන් අපිට ඒ වගේම. අපි සාමාන්‍යයෙන් අපි කවුරුත් දන්නවා මේ කය කුණප කොටස් 32කින් යුක්තයි කියලා. කෙස් ටික, ලොම් ටික, නිය ටික, දත් සම්මස්නහර, ඇට ඇට මිදුළු ආදී මේ කුණප කොටස් 32 සකස් වෙලා තියෙන්නේ කනගුණ ආහාරයකින්. අපි කාපු බීපු ආහාර වලින් තමයි මේ කුණප කොටස් 32ම හැදිලා තියෙන්නේ. හැබැයි අපිට කාපු බීපු ආහාර ආහාර හැටියටම පෙනිලා තියෙනවා. බත් පාන් කව්පේ කඩල මුං ඇට නොයෙකුත් කෑම ජාති බීම ජාති අපි ඒ දිහා ආහාර හැටියටම දකින්න පුළුවන් හැකියාව තියෙනවා. ආහාරයක් කියන හැඟීමෙන් තමයි අපි ඒ දේ ආහාරයට ගන්නෙ. ආහාර නොවන දේවල් තව තියෙයි. කෑම ජාති ඕන තරම් තියෙයි. හැබැයි ඒ වගේ ඒ හැම එකක්ම අපේ ආහාරයට අපි ගන්නෙ නැහැ. ඒ අතරින් සුදුසු දේවල් වෙන් කරලා තෝරගෙන බේරගෙන අපි ආහාර වශයෙන් පාවිච්චි කරනවා. හැබැයි අපිට මේ කෙස් ටික ආහාරයක් විදිහට, ලොම් ටික, නිය ටික, දත් සම්මස්නහර ටික ආහාරයක් හැටියට පේන මට්ටමකින් අපිට නැහැ. කෙස් ටික යම් පුංචි සත්ත්ව කොටසයන් වලට ආහාර වෙන අවස්ථාවල් තියෙනවා. ලොම් ටික, නියපොතු ටික, මේ දත් ටික පවා යම් සතෙකුට ආහාරයක් වෙන්න පුළුවන්. අපිට අද අපේ අත වෙන්න පුළුවන්. හැබැයි කොටියෙක් හරි වලහෙක් හරි කඩාගෙන කෑවොත් එහෙම මේ අතෙන් කොටසක් මේක ඒ සතාට අතක් විදිහට නෙමෙයි හම්බ වෙන්නේ, සතාට ආහාරයක් විදිහට. එතකොට අද අපි මේ මස් ටික කියලා කියන්නේ, ඇටකට ටික කියලා කියන්නේ, කෙස්ලොම් නියදත් ටික කියලා කියන්නේ තව තැනකට ආහාරයක්. එහෙනම් මෙතන තිබිලා තියෙන්නේ ආහාර ටිකක්ම තමයි. අපි ආහාර ටිකක් අරගෙන තවත් හදලා තියෙන්නේ තවත් ආහාර ටිකක්මයි. හැබැයි අපිට ඒක ආහාරයක් විදිහට හඳුනා ගන්න තරම් නුවණක් නැති උනේ කොහොමද? ආහාරයේ බැහැරින් තියෙන ආහාරය ආහාරයක් විදිහට හඳුනා ගන්න පුළුවන්. හැබැයි ඒක කාලා බීලා හැදිච්ච දේවල් ටිකේ තියෙන්නේ ආහාරයක්මයි කියන හඳුනා ගන්න බැරි තරමට නුවණ යට ගියේ, එහෙම නැතිනම් වැහිලා ගියේ. මේක හේතුවක්, එක කාරණයක්, එක පැත්තක් මං වෙන්නේ. ඒ වගේ අපි භෞතිකව ඇසුරු කරන දේවල් මං කිව්වේ ගෙවල් දොරවල් යාන වාහන ආදී බඩු මුට්ටු ආදී අපි පරිහරණය කරන හැම දෙයක්ම අපි විසින් සකස් කරගත්ත දේවල් ටික. හැබැයි ඒ වගේ ඒ සකස් කරගත්ත දේවල් වල පවතින ඇත්තතම ඇත්ත යථාර්ථමේ පැත්ත මොකක්ද කියලා හඳුනා ගන්න තරම් ඒ නුවණ යට ගියේ, වැහිලා ගියේ ඇයි කියලා අපි හිතන්නට ඕනේ. අපිට හිතනකොට, කල්පනා කරනකොට තේරෙයි මේ කියන එක ඇත්ත නේද කියලා. හැබැයි ඒ දේ ඇත්තයි කියලා හිතුණත් ආපහු ටික වෙලාවක් යනකොට ආයෙත් අර ස්වභාවයටම පත් වෙනවා, ඒ රැවටිල්ලටම ආයෙ අහු වෙනවා. රැවටිල්ලටම අහු වෙලා ඉන්නවා කියන හඳුනාගන්න බැරි වෙලා යනවා. ඒ නිසා මම මේ අද ඔය ගත්ත උපමාව හරි ලස්සනට හම්බ වෙන අපිට සූත්‍ර දේශනාවක. සත්‍ය සූත්‍රය කියලා තියෙනවා රාග සංයුත්තේ සංත නිකායේ රාග සංයුත්තේ සත්‍ය සූත්‍රය කියලා. රාග ස්වාමීන් වහන්සේ බාගතුන් වහන්සේ ළඟට ගිහිල්ලා
භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා භාග්‍යතුන් වහන්ස සත්‍ය සත්‍ය එහෙම නැත්නම් සත්‍ය සත්‍ය කියලා කියනවා සත්‍ය කියලා කියනවා මේ සත්‍ය කියලා කියන්නේ මොකටද කියන්නේ සත්‍ය කියන අදහසින් අදහස් කරන්නේ සත්ව පුද්ගල භාවය පිළිබඳ එහෙම නැත්නම් සත්‍ය කියලා කියන සත්‍යයි කියන අදහසින් නමුත් මෙතනදී මේ සත්‍ය කියලා අදහස් කරන්නේ සත්වයා කියන අදහසින් සත්වයේ පුද්ගලයේ කියන අදහස පිළිබඳවයි විමසන්නේ සත්වයා සත්වයා කියලා කියනවා කොතකින් කොහොම කොයි විදිහටද සත්වයක් වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේගෙන් විමසනකොට බුදුරජාණන් වහන්සේ හරි ලස්සන උපමාවක් දෙනවා ඒ උපමාව තමයි මම ඔබට මුලින් මතක් කළේ අපි පුංචි කාලේ අපි කරපු වැලි සෙල්ලම් පිළිබඳව බුදුරජාණන් වහන්සේ මේ උපමාව පැහැදිලිව පෙන්නනවා යම් කුඩා දරුවෙක් හෝ කුඩා දැරියන් වැලි වලින් ගෙවල් හදලා සෙල්ලම් කරනවා නම් වැලි වලින් යම් නිර්මාණයක් කරලා ගෙවල් හදලා සෙල්ලම් කරනවා නම් යම් තාක් මේ වැලි ගොඩවල් මේ වැලි ටික ඇලුම් ඇලෙන බව පහ වෙලා නැතිනම් ඒවට කැමැති බව පහ වෙලා නැතිනම් ඒ කියන්නේ ඇලීම් බවක් මිදිලා නැතිනම් ඒකට ආස කරන බවක් පහ වෙලා නැතිනම් පහ වෙලා නැහැ කියලා කියන්නේ ආසා බව අයින් වෙලා නැහැ කියන එක ඇලෙන බව අයින් වෙලා නැහැ කියන එක කැමැත්ත අයින් වෙලා නැතිනම් ඒ තුලම ඒකටම ප්‍රේමයේ සෙනෙහස ආදරය කියන එක ඒ මතම ඉදෙනවා මෙන්න මේ වගේ ඒ මතම ඇලීමක් කැමැත්තක් සතුටු වෙන බවක් තියනවා නම් අන්න ඒ තුලම සත්ව පුද්ගල භාවය උපදිනවා කියලා. එතකොට මේ වැලිගොඩ සත්වයේ පුද්ගලයක් නෙමෙයි. නමුත් ඒ තුල සත්ව පුද්ගල භාවය උපදිනවා කියලා පෙන්නන්නේ තමන් හෝ තමන්ගේ කියන හැඟීම උපදිනවා. පුද්ගල හැඟීමක්, ආත්මීය හැඟීමක් උපදිනවා. සත්ව හැඟීමක් උපදිනවා. සත්ව කියලා කියන්නේ අවිඥානික අචේතනික දෙයකට අවිඥානික සචේතනික භවකින් සත්ව පුද්ගල භාවයෙන් ඉතර ගන්නවා. මේක මම විස්තර කරන්නම්. අපි ගත්තොත් මේ අපේ කය. මේ මම කියාගත්ත, මගේ කියාගත්ත මේ කය කයපැත්තෙන් නාම ධර්ම ටික අයින් කරලා රූප ධර්ම පැත්තෙන් ගත්තහම මේ කයේ අන්තර්ගතය සතර මහා ධාතු ටිකකින් නිර්මාණය වෙලා තියෙනවා. මේ සතර මහා ධාතු රූපය පුද්ගලයෙක් නෙවෙයි, සත්වයෙක් නෙවෙයි කියලා අපි මෙනෙහි කරයි. අපි එහෙම භාවනාවටත් නුවණටත් එහෙම මෙනෙහි කරලා තියෙනවා. හැබැයි හැබෑවටම බලන්න ඒකයි මම අර මුලින් මතක් කරේ අපි කනගුණ ආහාරය සත්‍යයේ පුද්ගලයක විදිහට දකින්නේ නැහැ ආහාරයක් විදිහට දකින්නවා හැබැයි මේ ආහාරය තුලින් නිර්මාණය වෙලා තියෙන්නේ තවත් ආහාරමය කොටසක්මයි කියලා ඒ ටික ආහාරයක් විදිහට දකින්නේ නැත්තේ නීවරණ වලින් අවිද්‍යාවෙන් අපේ නුවණ වැහිලා තියෙන නිසා හැබැයි අපිට නුවණක් තියෙනවා ඒ ගැන විමසලා බැලුවම ඒ නුවණ ඇති කරගන්න පුළුවන්කම ඇති වෙනවා. අපේ මේ කය දිහා බලපුවහම මේ කය සතර මහා ධාතුයෙන් නිර්මාණය වෙලා තියෙන්නේ එහෙම නැත්නම් කනපුන ආහාරයෙන් නිර්මාණය වෙලා තියෙන්නේ කියන එක විමසලා බැලුවහම මේ රූප කය තුල සත්ව පුද්ගල භාවය මේ රූප කය තුල අන්තර්ගතයක් නෙමෙයි. මේ රූප කය තුල තියෙන දෙයක් නෙමෙයි. එහෙම තියනවාද කියන එක ගැන ඔබට මම පොඩි පරීක්ෂණයක් විදිහට හිතන් කල්පනා කරන්න යමක් මතක් කරන්නම් අපේ පවුල්වල අපේ කාගෙත් යම් ඥාතිවරයෙක් මේ පරලෝව ගිහිල්ලා තියෙන සිද්ධියක් අපිට මතක් කරගන්න පුළුවන්. තමන්ගේ ඥාතිවරයෙක් මිය ගිහිල්ලා තියෙන අවස්ථාවක් හොඳට සිහි කරලා ගත්තාම ඒ මිය පරලෝව ගිය ශරීරය ගත්තාම ඒ ශරීරය තුල අපි පුද්ගලයෙක් ඉන්නවම නම් පුද්ගලයාම නම් ඒ ශරීරය දැන් මියගිය මොහොත මියගිය අවස්ථාවේ අපි දකිනකොට ඒ ශරීරය තුල තාමත් අපිට පුද්ගල සංඥාව පුද්ගල හැඟීම උපදිනවනේ මේ අහවල් කෙනා මේ අහවල් කෙනා කියන පුද්ගල හැඟීම මේ රූපය තුල ඉපදිනවා ඒ රූපය තුල මේ පුද්ගල හැඟීම ඉපදෙන්නේ අපේ හිත තුලයි හැබැයි ඒ රූපය තුල හැබෑවටම පුද්ගලයෙක්
හැබැයිවට මේ ඥාතිවරයා ඉන්නවනම් ඒ රූපේ අපි ක්‍රියටවත් පොළොවට පස් කරන්නවත් ගින්නට අලු කරන්නවක්වත් බාර දෙන්නේ නැහැනේ මොකද අපි එතන එහෙම කළොත් පුද්ගලයෙකුට එහෙම දෙයක් කරා වෙනවනේ හැබැයි අපිට පිළිගන්න අකමැති වුණත් නුවණ තියෙනවා මිය පරලව ගියාට පස්සේ තව දුරටත් එතන පුද්ගලයේ නැහැ කියන හැඟීම. ඔන්න ඔතන අපි තේරුම් ගත යුතු කාරණයක්. මිය පරලව ගියාට පස්සේ තව දුරටත් ඒ රූපය තුල පුද්ගලයේ නැහැ කියන හැඟීම අපේ හිතේ තියේ. හැබැයි ඒ වුණාට ඊට වඩා බලවත් වෙලා තියෙනවා ඒ රූපයත් එක්ක තිබුණ ඇලීම, බැඳීම, ගැලීම ඒ රූපයට තිබිච්ච කැමැත්ත ඊට වඩා බලවත් වෙලා ඉස්මතු වෙනවා. ඒ බලවත් වෙලා ඉස්මතු වෙන හින්දා ඒ රූපේ පුද්ගලයෙක් විදිහටමයි හිතෙන්නේ. පුද්ගලයාමයි කියලා හිතෙන්නේ. නමුත් යකින් එහෙම නැතිනම් අපේ නුවණේ යම් මට්ටමකින් තේරෙනවා දැන් මැරිලා එතන කෙනෙක් නැහැ මිය ගිහිල්ලා. එතන නිකම්ම කුණු කයක් විතරයි තියෙන්නේ. කුණු වෙච්ච රූපයක් එහෙම නැතිනම් කුණු භාවයට එහෙම නැතිනම් ජරා ජීර්ණ භාවයට එහෙම නැතිනම් ඝන ගහන භවට දිර යන භවට පත් වෙන රූපයක් එතන තියෙන්නේ කියලා නොතේරෙනවාම නෙමෙයි. හැබැයි එහෙම තේරුණාට ඒ තේරෙන නුවණ ශක්තිමත් නැහැ ඊට වඩා බලවත් කෙලෙස් ටික. කෙලෙස් ටික බලවත් වෙච්ච හින්දා ඒ රූපය කෙරෙහි ඇලිලා ගැලිලා ඒ රූපය කෙරෙහිම කැමැත්තෙන් ආසාවෙන් යුක්තව ඒ රූපෙත් එක්ක කරන ගනුදෙනුව පුද්ගල භාවයෙන් උපදවලා තියෙනවා. දැන් මේ රූපය පොළොවට පස් කරන්න එහෙම නැතිනම් ගින්නට අලු කරන්න අවස්ථාව ලබා දෙනවා අපි අකමැත්තෙන් වුණා. ඒකයි ගොඩාක් ඔය මලකෙවල් වල ඒ අවසාන අවස්ථාවේ විලාප දීලා කෑ ගහලා බොහෝසේ දුකටපත් වෙලා අඬමින් වැළපෙමින් කටයුතු කරන්නේ ඒ රූපේ එහෙම නැතිනම් ඒ මුත ශරීරයේ අරගෙන යන්න දෙන්නේ නැතුව තමන්ගේම ඥාතිවරයා කියන හැඟීමෙන් තමන්ගේම කියන හැඟීමක් ඇති වෙලා එතන ආත්මීය පුද්ගල සංඥාවෙන්ම කටයුතු කරන බවකින් ඒ රූපයත් එක්ක කරන ගනුදෙනුව නිසා විශාල පිරිසක් අධික දුකකටපත් වෙනවා, අධික වෙහෙසකටපත් වෙනවා මේ අවසාන කටයුතු සිද්ධ කරන්නේ නොදෙන නිසා. ඒ අවසාන කටයුතු සිද්ධ කරමින් බලෙන් වගේ අරගෙන ගිහිල්ලා උච්චල අලු කරලා එහෙම නැතිනම් පොළොවට පස් කරලා කටයුතු ටික නිමා කරනවා. හැබැයි ඒ වුණාට හිතේ තාමත් අර රූප ස්වභාවය මතක් කරගෙන පුද්ගල හැඟීමෙන් යුක්තව ගනුදෙනු කරනවා. දැන් මෙතනදී තේරුම් ගත යුතු හොඳම කාරණේ තමයි මම මේක දේශනාවලදී මතක් කරනවා සාමාන්‍යයෙන් අපි හිතමුක දැන් අරගෙන යන්න එපා කියලා අඬලා දොඩලා වැළපිච්ච මේ ඥාති පිරිසට යම් වෙලාවක අපි හිතමුක දවස් කීපයකට පස්සේ ආරංචි වෙන ඕන දැන් තවන්ගේ මේකේ ඥාතිවරයා ආපහු ඇවිල්ලා කියලා එන්නේ කොහොමද කියලා මම ඔබට විස්තර කරන්න ඕනේ නැහැ. අපි හිතමුක ඔන්න ආවා කියලා ආරංචියක් ලැබුණා කියලා මොනවා හරි යම් කාරණාවකින් පණිවිඩයකින් ලැබුණා කියලා. දැන් මේගොල්ලෝ මොකද කරන්නේ? ඒක අරන් යන්න එපා කියලා අඬලා දොඩලා වැළපිච්ච මේ ඥාති පිරිස දැන් මේ ඥාතිවරයා ගෙදර ආවා කියලා ආරංචි වුණොත් මේ අය මොකද කරන්නේ? මේ අය මේ ඥාතිවරයා ගෙදරින් එලවන්න කටයුතු කරනවා. මම මේක මතක් කළේ එහෙම එනවාමයි කියන තැනකින් සියලු දෙනාට මේ කාරණේ මතක් කරන්න නෙමෙයි. නමුත් බලන්න මේ වෙනස් වීම. මොකද අර රූපෙන් අපි පිළිගන්න කැමති. හැබැයි රූපේ නැතුව පිළිගන්න අපි කැමති නෑ. බාර ගන්න අපි කැමති නෑ. එහෙනම් රූපේ පැත්තෙන් පුද්ගල භාවය, සත්තු පුද්ගල හැඟීම අපි ගනුදෙනු කරලා තියෙනවා. හැබැයිවටම මේ රූපය තුළ සත්තු පුද්ගල භාවය තිබුණා නම් ඒ රූපය තුළ අර විදිහට පොළවට පස් වෙන බව, නින්නට අළු වෙන බව එහෙම තියෙන හැකියාවක් නැති වෙයි. මොකද අචේතනික අවිඥානික භාවයට පත් වුනහම මේ කයත් සත්තු පුද්ගල භාවයකින් ගිලිහිලා ගින්න තියෙනවා. ඒ වුණාට අපේ මානසික පැත්තෙන් සත්තු පුද්ගල හැඟීම තියෙන නිසා ඒ රූපේ පුද්ගල හැඟීමෙන්ම ඇසුරු කරලා තියෙනවා. කිසාගෝතමීගේ චරිත කතාව ගත්තාම මේ කිසාගෝතමීගේ තමන්ගේ දරුවා මැරිලා මේ මියපරලව ගිය දරුවා කරපින්නගෙන වෛද්‍යවරු හොයාගෙන යනවා
දරුව සනීප කරලා දෙන්න පුළුවන් කවුරු හරි කෙනෙක් ඉන්නවද කියන තැන. නමුත් මේ කිසත් ගෞතමිය බුදුරජාණන් වහන්සේ ළඟටත් යනවා මොකද එහෙම සනීප කරන්න වෛද්‍යවරයෙක් නොහිටපු නිසා. බලන්න බුදුරජාණන් වහන්සේ දුන්න ප්‍රතිකර්මය මොකක්ද කියලා. අබ ටිකක් ගෙනාවොත් සනීප කරලා දෙන්න පුළුවන් හැබැයි නොමලගේකින් අබ ගෙනත් දෙන්න ඕනේ. දැන් මේ කිසත් ගෞතමිය ගියක් ගියක් ගන්න ගිහිල්ලා අබ තියනවද කියලා හොයනවා. හැම ගෙදරකම අබ හොයා ගන්න පුළුවන් හැබැයි නොමල ගයක් හොයා ගන්න බැහැ. ඊට පස්සේ කිසාගෝතුමීට සිද්ධ වෙනවා අබ හොයන එක පැත්තකින් තියලා නොමල ගයක් හොයන්න. මේ විදිහට මේ ගමනේ යනකොට තේරෙනවා මේ මරණය කියන එක මේ හැම කෙනාගේම ජීවිතවල අත්විඳ ස්වභාවයක් කියන තැනකින් තමයි මේ දරුව මැරුණා කියන තැනකින් දැන් මේ අරගෙන යන්නේ පුද්ගලයෙක් නෙමෙයි කියන තැනකින් හිතන්න තරම් නුවණ පහළ වෙච්ච නිසා මේ දරුව පැත්තකට විදි කරලා දාලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ධර්ම ශ්‍රවණය කරලා නිවන් දකින්න පුළුවන්කම ලැබුණා. එහෙමනම් මේක අයින් කරලා දාන්න පුළුවන්කම එන්නෙම තමන්ගේ හිතේ තියෙන අල්ලා ගැනීම අත්හැරීම බවට පත් වෙන දවසටමයි. අල්ලා ගැනීම කියන එක අත්හැරීමක් බවට පත් කරන්න බෑ අපිට හිතාමතා. කැමැත්තෙන් ඒ අල්ලගෙන හිටියට කැමැත්තෙන් අත්හරිනවා කියන එකත් ලේසි නෑ. අත්තරීම සිද්ධ වෙන්නේ අවබෝධයෙන්මයි. ඒ නිසා මේ සූත්‍ර දේශනාවේ පෙන්නනවා මේ පුංචි දරුවෝ ටික මේ වැලි සෙල්ලම් කරන දරුවෝ වැලි කෙවල් ටික හදලා වැලි වලින් ගෙවල් හදලා ඒ සෙල්ලම් කරනකොට මේක ඇත්තටම ඇත්ත වෙලා තියෙනකොට මේකට යම් විදිහක හානියක් වුණොත් මේ දරුවන්ට අතිවිශාල දුකකටපත් වෙනවා කියලා. හැබැයි මේ දරුවන්ට යම් වෙලාවක මේකෙදී තියෙන ඇලීම ඒ කෙරෙහි තියෙන පෙනහස ඒ කෙරෙහි තියෙන බැඳීම දැඩිව ගන්නා බව යම් වෙලාවක අයින් වෙනවා නම් ඒ අයින් වෙච්ච වෙලාවට මේක විදුරුවල ගාලා ගියා යන්න පුළුවන් කියලා. සමහර රටේ සෙල්ලම් කරලා ඒ ළමයිට ඒක ඇති වුණාම ඒ කෙරෙහි තියෙන කැමැත්ත බැඳීම පෙනහස අයින් වෙනවා ටික වෙලාවක් යනකොට. ඒක කාලයත් එක්ක වෙනසක් තියෙන කෙනෙකුට ටික වෙලාවකින් වෙන්න පුළුවන් කෙනෙකුට පැය ගානකින් වෙන්න පුළුවන්. ඒක එපා වෙනවා. එපා වුණාම මේ දරුව සමහරවිට පයින් ගහලා මේක විනාශ කරලා පැත්තකට විසිරවලා ගාලා යනවා. හැබැයි ඒ වෙලාවට මේ දරුවට මේක පිළිබඳව දුකක් නැහැ. හැබැයි අර බැඳීමෙන්, ඇලීමෙන්, ඒකෙනේ සෙනෙහසෙන් ඉන්න වෙලාවෙදි කවුරු හරි කෙනෙක් මේකට පයින් ගහලා දැම්මොත්, විසිරවලා දැම්මොත් මේ වැලිකොඩ මේ දරුව පුදුමාකාර විදිහකට දුකටපත් වෙනවා. මේක පැහැදිලිවම භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා. ඒකෙනේ ඇලීම, බැඳීම, සෙනෙහස යුක්තයි නම් ඒ වෙලාවෙදී ඒ දේවල් සුණු විසුණු වෙලා දැම්මොත් එහෙම විසිරුවල දැම්මොත් අධික දුකකටපත් වෙනවා කියලා. හැබැයි ඒකේ තියෙන ඇලීම ගැලීම බැඳීම අයින් වුණොත් දැඩිව ගන්නා බව අයින් වුණොත් විසිරුවල දැම්මා කියලා දුකක් හටගන්නේ නැහැ කියලා. එහෙමනම් මේ දුක එහෙම නැතිනම් මේ පුද්ගලභාවය කියන එක හැදෙන්නේ සත්ත්වභාවයේ සත්ත්වපුද්ගල හැඟීම ඇති වෙන්නෙම රූපය සහ වේදනාව සංඥා සංකාර විඥාන කියන මේ රූපස්කන්ධය සහ නාමස්කන්ධයන් පිළිබඳව මනා අවබෝධයක් නොමැතිකම නිසා ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකය අරඹයා කැමැත්ත සෙනෙහස බැඳීම තණ්හාව දැඩිව ගන්නා බව කියන මෙන්න මේ කෙලෙස් ටික යෙදුනහම තමයි ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ ටික පුද්ගල හැඟීමකටපත් වෙන්නේ. අමුතුවෙන් පුද්ගලයෙක් ඉන්න හින්දා පුද්ගල හැඟීමක් ආව නෙමෙයි. පුද්ගල හැඟීම සත්වයා කියන හැඟීම, සත්ව පුද්ගල කියන හැඟීම උපදින්නේ මෙන්න මේ තණ්හාව කියන කෙලෙසේ නිසා කියලා කියනවා. තණ්හාවමයි මේ පුද්ගලයා නිර්මාණය කරන්නේ. පුද්ගල හැඟීම නිර්මාණය කරන්නේ. ඒක දැඩිව ගත්තාම ඒ පුද්ගල හැඟීම නිර්මාණය වීමත් එක්ක පුද්ගලයාගේ ඇතිවීමත් එක්ක සත්වයාගේ හැට ගැනීමත් එක්ක අන්න දුක හට ගන්නවා කියලා මේ සූත්‍ර දේශනාවේ මෙන්න මෙතෙන්ට ගෙනත්ලා රාද ස්වාමීන් වහන්සේට පෙන්නනවා. රාදය මෙන්න මේ විදිහටයි මේ ජීවිතයේ ස්වභාවය සිද්ධ වෙන්නේ, සංසිද්ධිය වෙන්නේ කියලා පැහැදිලි කරනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා රූපේ විසිරවන්න පුළුවන් නම්, වේදනාව විසිරවන්න පුළුවන් නම්, සංඥා සංකාරේ විඥානේ විසිරවන්න පුළුවන් නම්, ඒ කියන්නේ මේ ස්කන්ධ ටික විසිරවලා දාන්න පුළුවන් නම්
ඒ ආර්ය සත්‍යයේ පුද්ගලයේ කියන හැඟීම නැති වෙනවා. ඒ නිසා උපදින්න තියෙන දුක් වේදනාවල් ටික දුරු කරගන්න පුළුවන් කියලා පැහැදිලි කරනවා. අපි බලමු මේ විසිරුවන්නේ කොහොමද කියන එක ගැන. ඒක අපේ ජීවිතයට සම්බන්ධ කරලා ජීවිතය තුළින් අපි බලන්න උත්සාහවත් වෙමු. විසිරුවන්නේ ඉස්සර වෙලා අපි තවදුරටත් හඳුනා ගන්න ඕනේ මේ දේවල් එක්ක බැඳීම ඇති වෙලා තියෙන්නේ කොහොමද කියන එක. දැන් බලන්න රූපේක පිළිබඳව වේදනාමක සංඥා සංකාර විඥානයන් පිළිබඳව කැමැත්තක් ඇලීමක් බැඳීමක් තණ්හාවක් ඒ වගේම ඒ කෙරෙහි දැඩිව ගන්නා බව. මේ දැඩිව ගන්නා බව කියන වචනයෙන් හඳුන්වන්නේ උපාදාන මට්ටම. ඒක ඇති බවට ගන්නා බව කියන්නේ භව මට්ටම. තණ්හා උපාදානීය භවය කියන නම් දිලාගේ මේ විදිහට වචන කීපයක් වෙනවා. කාමය, කැමැත්ත, ඡන්දය, ඡන්දේ ඡන්ද රාගය, ඊළඟට කාමය, කාම රාගය කියලා මේ විදිහට මේ කතා කරන සියලුම වචන ටිකේ ගොනුවක් එකතුවක් තමයි මේ කතා කරන්නේ. පාලි වචන වලින් නොකියුවට මේ තුල අන්තර්ගත අර්ථයන් තමයි පැහැදිලි කරේ. ඒ වචන ටික ඔබට හුරු පුරුදුයි. ඒ නිසා ඡන්දේ වෙන්න පුළුවන්, ඡන්ද රාගය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් කාමයේ වෙන්න පුළුවන්, කාම රාගයේ වෙන්න පුළුවන්, තණ්හා වෙන්න පුළුවන්, උපාදානයේ වෙන්න පුළුවන්. මේ විදිහට යම් ආකාරයක තණ්හාවෙන් කරන යම් ක්‍රියාවක් තියෙනවා නම් ඒ ප්‍රතිඵලයක් විදිහට උපාදාන මට්ටමක් දැඩිව ගන්නා බවක් තියෙනවා නම් ඒ ගත්ත දේ ඇති බවට ඉතුරු වෙනවා නම් අන්න ඒකට කියනවා භව භවය කියලා. මේ විදිහට තණ්හා උපාදාන භව කියන මේ කෙලෙස් ටික නිසා අනාත්මී වූ ස්කන්ධ ටිකක් ආත්මී වශයෙන් ඇසුරු කරලා තියෙනවා. රූපේ ආත්ම වශයෙන් ඇසුරු කරලා තියෙන නමුත් රූපේ අනාත්මයි. අනාත්මී වූ රූපයක් ආත්මී වශයෙන් ඇසුරු වෙලා තියෙන්නේ ඇයි කියලා බැලුවොත් ඒකට හේතුව තමයි මේ මතක් කළේ. ඡන්ද රාගය, කාම රාගය, එහෙම නැත්නම් ඡන්දය, කාමය කියන මේ වචන වලින් හඳුන්වන්නේ තණ්හාවි ස්වභාවය. තණ්හාව උපාදානයේ බව කියන මෙන්න මේ කාරණා ත්‍රිත්වය නිසා කෙලෙස් නිසා තමයි අනාත්මී වූ රූපයක් ආත්මී වශයෙන් සත්පුද්ගල වශයෙන් අපිට හම්බ වෙලා තියෙන්නේ. ඒ නිසා රූපය විසිරුවලා ගන්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. රූපය එකට එකතු කරලා ගත්තහම තමයි අපිට මේ හැඩතහන් ටිකක් හම්බ වෙලා තියෙන්නේ. අර හරියට වැලි ගොඩේ උපමාවෙන් අරගෙන බලන්න වැලි ටික නිකන් විසිරුවලා තියෙනකොට ගයක් එතන නැහැ. කිසිම නිර්මාණයක් නැහැ එතන. හැබැයි මේ දරුවා මේ වැලි ටික අරගෙන එක හැඩයකට එන විදිහට මේ වැලි ටික එකට 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 ගොඩ කරනවා, ගොඩ කරනවා. ගොඩ කරලා ගොඩ කරලා මේ හැඩයක් නිර්මාණය කරාම ඒ හැඩය තුළ මේ ළමයාට ගයක් විද්‍යමාන වෙනවා. ඒ ළමයාගේ මානසික මට්ටමේ හැටියට ඒ ළමයාට ඒක ගයක්ම වෙලා තියෙනවා. ඔබ අපේ ජීවිත අරගෙන බලන්න, අපේ ජීවිතවලට යොමු කරලා බලන්න, ගල් ගොඩක් තිබුණට, ගඩොල් ගොඩක් තිබුණට, වැලි ගොඩක් තිබුණට ගයක් පේන්නේ නැහැ ඒ ටිකේ. හැබැයි මේ ගල් ටික, වැලි ටික, සිමෙන්ති ටික අරගෙන එක පිළිවෙලකට, එක හැඩයකට අපි සකස් කරගත්ත ප්‍රධාන සැලසුමකට අනුව ඒ ගල් ටික එක පිළිවෙලකට හදනවා, සිමෙන්තියෙන් බඳිනවා. එහෙම ගොනු කරලා ගොඩ කරලා ගත්තාම ඒ හැඩයට විවිධ වූ හැඩයන් වලට අපි ගයක් කියලා කියනවා. දැන් අපිට මේ වැලි ටික, ගඩොල් ටික, සිමෙන්ති ටික අපිට දැන් පේන්නේ ගයක් විදිහට. අර පොඩි දරුවටත් විසිරුවලා තිබිච්ච වැලි ටික එකට ඒකරාශී කරලා ගත්තාම මේ ඒකරාශී වීමේ හැඩය මේ දරුවට පේන්නේ ගයක් විදිහට. වෙනසකට තියෙන්නේ ඒ දරුව හදන එක ශක්ති සම්පන්න නැහැ. අපි හදන එක ටිකක් ශක්ති සම්පන්නව හදනවා, කාලයක් පවතින ඕන කියන හැඟීම. මේ විදිහට නිර්මාණ දෙකේ ශක්තිය පිළිබඳ වෙනසක් තියෙයි, ප්‍රමාණය පිළිබඳ වෙනසක් තියෙයි. හැබැයි අපි දෙගොල්ලගෙම දැක්මේ සමානකමක් තියෙයි. පුංචි දරුවත් ඒක ගේ විදිහටම දකිනවා, අපිත් ඒක ගේ විදිහටම දකිනවා. එතකොට මේ දැක්ම සමාන උනේ අර පුංචි දරුව දකින විදිහටම අපි දැක්ක කියන තැනකින් නොවුනට, හැබැයි මේ කෙලෙස් ටික ක්‍රියාත්මක වෙලා තියෙනවා කියන එක පැහැදිලි කරගන්න පුළුවන්කම ලැබේ. මොකද පුංචි දරුව දැක්ක විදිහටම දැක්කා නම් අපිට පුංචි දරුව හදන වැලි ගොඩේ හදන ගයක් අපිට ගයක් විදිහටම ආයේ කිසිම සැකයක් නැතුව ඒක ගයක්මයි කියන හැඟීමෙන් උපදින්නවා. හැබැයි අපිට එහෙම උපදින්නේ නැහැ. ඊට වැඩිය නුවණක් අපේ තියෙනවා.
හැබැයි නුවණක් තිබුණට ඊට වැඩිය මේ සත්පුද්ගල හැඟීම එහෙම නැත්නම් ඇත්තටම ඇති බවට තියෙන හැඟීම මගේ කියන පුද්ගලික හැඟීම ආත්මීය හැඟීම උත්සල දෙන්න පුළුවන් මට්ටමක තියෙන කෙලෙස් එක ඊට වඩා ප්‍රකටයි ප්‍රබලයි කියන එක තේරුම් ගන්න ඕන ඊළඟට වේදනාව පිළිබඳව ගත්තාම වේදනාවත් අපේ මානසික මට්ටම තුලින් අත්විඳින කාරණාවක් හැබැයි මේ මානසික මට්ටමේ තියෙන වේදනාව කියන එක ස්පර්ශය නිසා හදගන්න දෙයක් කියන එක හඳුනන්න බවකින් අපේ නුවණ වැහිලා තියෙයි ස්පර්ශය නිසා වේදනාවක් හටගන්නවා කියලා අපි දැනුමට තිබුණට යම් ස්පර්ශමය බවක් දැනුමත් එතන සත්පුද්ගල ආත්ම හැඟීම මේ වේදනාව කෙරෙහි යොමු වෙලා තියෙනවා අපි හිතමු නිකන් පිටේ යම් ස්පර්ශයක් එහෙම නැත්නම් අතට යම් ස්පර්ශයක් හිසේ යම් ස්පර්ශයක් අපිට දැනෙනවනේ ඒ කියන්නේ කායික ස්පර්ශයක් දැනෙනවනම් ඒ දැනෙන ස්පර්ශය අපිට හිතන සතියක් කැවිදින නැති කියලා දැන් අපිට ස්පර්ශයක් විතරයි දැනෙන්නේ ඒ ස්පර්ශය මුල් කරගෙන වේදනාව විඳින බවක් දැනෙනවා ඒ විඳින බවම අපිට සත්පුද්ගල හැඟීමෙන් ඉපදিলা තියෙනවා එතකොට මේ වේදනාව විසිරුවන්න කියන කියනවා මම මේ විසිරුවන කියන වචනේ ඊකට විස්තර කරන්නම් කොහොමද විසිරුවන්නේ කියන එක නමුත් මේ වේදනාව මුල් කරගෙන කැමැති බව ඒ කෙරෙහි යොමු වෙලා එහෙම නැතිනම් ආසාව තණ්හාව කියන කාරණාවන් රාගේ කාමරාගේ කියන කාරණාවන් කෙලස් ටික මිශ්‍ර වුණාම ඒ තුළ සත්පුද්ගල හැඟීමක් උපදිනවා ආත්මීය හැඟීමක් උපදිනවා අනාත්මීය වූ වේදනාවක් මුල් කරගෙන ආත්මීය හැඟීමක් ආත්මීය ස්වභාවයකට හිතන බවක් උපදිලා තියෙන්නේ මේ තණ්හාව නිසා තණ්හා උපාදානය කියන මේ කෙලෙස් ධර්මයන් ටික නිසා තමයි වේදනාවක් මුල් කරගෙන සත්පුද්ගල හැඟීම උපදින්නේ ඊළඟට සංඥාව අපි තුමකෝ සද්ද සංඥාවක් එනවා කියලා එහෙම නැත්නම් කණෙන් සද්දයක් එනකොට අපි හිතේ සංඥා මාත්‍රයක් විතරයි හටගන්නේ හැබැයි මේ සංඥා මාත්‍රය සද්ද සංඥාව අපිට කවුරු කෙනෙක් කතා කළා පුද්ගලෙක් කතා කළා එහෙම නැත්නම් සත්වයෙක් කියව සතෙක් වෙන්නේ නැති කියලා මේ විදිහට ඒ හඬට මුල් කරගෙන අනාත්මීය හඬක් මුල් කරගෙන ආත්මීය පුද්ගල හැඟීමක් ඇති කරගෙන මනසේ කරන ගනුදෙනුවක් වෙනවා මේ සංඥාව මුල් කරගෙන එතකොට මේ සංඥාවටත් සත්පුද්ගල හැඟීමකින් ගනුදෙනු කරලා තියෙනවා අනාත්මීය සංඥාවක් මුල් කරගෙනයි ආත්මීය බවකින් ගනුදෙනු කරලා තියෙනවා මේ අනාත්මීය සංඥාව මුල් කරගෙන අනාත්මීය සංඥාවක් මුල් කරගෙන ආත්මීය හැඟීමකින් කටයුතු කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා ඒකේ රහිත තණ්හා උපාදානයේ ඉදුන නිසා ඊළඟට සංකාර සංස්කාරක ධර්මයන් චේතනාන්විත බවකින් යුක්ත වෙන මේ සංකාර ධර්මයන් තුළ සත්පුද්ගල හැඟීම උපදිනවා අපිට මම කරපු දෙයක් මම කරන දෙයක් කියලා තැනකින් එහෙම නැතිනම් මම හිතලා කල්පනා කළේ එහෙම නැතිනම් මගේ මේ කියන හැඟීමේ නැත්නම් කෙනෙකුගේ කියන හැඟීමේ අනාත්මීය සංකාර මුල් කරගෙන ඒ ටික ධර්මතා ටික ඒ ධර්මතාවල හැටි ඒ ධර්මතාවල ස්වභාවය එහෙමයි කියන නුවණ නැතිව ඒ සංකාර ධර්මයන් තමන්ගේ කරගන්නවා පුද්ගල හැඟීමෙන් ඇති කරගන්නවා සත්ව හැඟීමෙන් ඇති කරගන්නවා ඒ විදිහට මේ අනාත්මීය සංකාර ධර්මයන් ටිකත් ආත්මීය සංකාර බවට පත් කරන්නේ තණ්හා උපාදානයෙන් මුල් කරගෙන කෙලෙස් ටික නිසා ඊළඟට විඥානේ හඳුනන බවක් තියෙනවා හඳුනන බව මම හඳුනාගත්තා මගේ හැඳිනීමකට ලක් වුණා මගේ කෙනෙක් හඳුනාගත්තා කියන එහෙම නැතිනම් සත්වයෙක් හඳුනාගත්තා කියන හැඟීමෙන් සත්පුද්ගල හැඟීම මේ හඳුනා ගැනීම මත පතිත කරනවා ඒ හඳුනා ගැනීම කියන එහෙම නැතිනම් විඥානනය කරන විඥාන ස්වභාවය අනාත්මීය ලක්ෂණයකින් යුක්තයි ආත්මී බවකින් හිතනවා අඳුනා ගන්නවා නෙමෙයි අනාත්මී බවකින්ම යුක්ත වූ විචාරණ ලක්ෂණය එහෙම නැතිනම් විඥාන කෘත්‍ය කෙරෙහි තණ්හා උපාදානයේ යෙදුන නිසායි සත්පුද්ගල හැඟීමෙන් ආත්මී හැඟීමෙන් මේ විඥානය පුද්ගලයේ කියන හැඟීමෙන් කටයුතු කරන්නේ ගනුදෙනු කරන්නේ ඒ නිසා රූපය තුළ වේදනාව තුළ සංඥා සංකාර විඥානයන් තුළ අනාත්මීය ධර්මතා පහක් ආත්මීය ධර්මතා බවට පරිවර්තනය කරගෙන තියෙන්නේ
මානසික මට්ටමේ තියෙන කෙලෙස් ටිකකට කරපු ගනුදෙනුවක් නිසායි කියන එක මම හිතන්නේ ඔබට යම් තාක් දුරට පැහැදිලි ඇති කියලා මම විශ්වාස කරනවා. එතකොට මෙතනදි තියෙන දෝෂය තමයි මේ අනාත්මීය ස්කන්ධ ටිකේ ආත්මීය වශයෙන් ගත්තාම දැන් අපි කාගේ වර්තමානයේ නුවණ පිහිටලා තියෙන්නේ මේ ස්කන්ධ ටිකේ අනාත්මී බව දකින්න නෙමෙයි ස්කන්ධ ටික ආත්මයක් විදිහටම දකින මට්ටමකටයි නුවණ පිහිටලා තියෙන්නේ. එතකොට ඒ තියෙන නුවණ ප්‍රමාණවත් නැහැ මේක අනාත්මයක් විදිහට දකින්න. යම් මට්ටමක ලෝකෙ සම්මත කරපු ලෝකයා තුළ සත්පුද්ගල වශයෙන් සම්මත කරගත්ත ලෝකෙ තුළ ඒ ආයත වඩා යම් නුවණක් අපිට තියෙන්න පුළුවන්. හැබැයි ඒ නුවණටත් අපිට ස්කන්ධ ටික හම්බ වෙන්නේ සත්පුද්ගල වශයෙන්ම නම් ස්කන්ධ ටික දකින්නේ සත්පුද්ගල වශයෙන්ම නම් ඒ ගැන මඤ්ඤණා එහෙම නැත්නම් සිහි කරන්නේ මෙනෙහි කරන්නේ සත්පුද්ගල හැඟීමෙන් නම් අන්න එතනදී අපේ කෙලෙස්ේ තාම දුරටත් අපිට නොතේරෙන මට්ටමකින් සියුම් වෙලා තියෙනවා. එහෙමනම් මේ සියුම් වෙච්ච කෙලෙස්ේ හඳුනා ගන්න තරම් අපේ නුවණ තවදුරටත් ඒ ඔස්සේම වර්ධනය කළ යුතු වෙනවා. මම මෙහෙම මතක් කළේ මේ විසිරුවන කාරණාව නැත්නම් විසිරුවා තමන් කියන කාරණාව පැහැදිලි කරන්න පරිසරය ගන්න ඕන නිසා. අපි අද වර්තමානයේදී ධර්ම දේශනා තුළ පොතපත පරිශීලනය කිරීමෙන් හෝ භාවනා කිරීමෙන් අපි රූපේ ස්වභාවය ගැන තවදුරටත් ගවේෂණය කළා කි. අපි මේ රූපේ පුද්ගල වශයෙන් හම්බ වෙච්ච තැනක මේ පුද්ගල හැඟීම පිහිටපු රූප තුළ හැබෑමටම පවතින්නේ මොකක්ද කියලා මේක විසිරුවලා බලන ස්වභාවයෙන් යුක්තයි. ඒක තමයි සතිපට්ඨානයේ තුළ කායાનුපස්සනාවේදී අපි සිත කරන දේ. එතනදී අපි ගම්කු උදාහරණයකට මේ කයේ කෙස්ලොම් නියද සම්මස්නහර වශයෙන් බලන සිදුවීම මේ කමටහන ගත්තාම අපිට අද මේ රූපේ කෙලින්ම පුද්ගල හැඟීමෙන් පුද්ගලීත්ම වෙලා පේන තැනක අපි මේක විසිරුවනවා. කොහොමද විසිරුවන්නේ? මේ කය සම්පූර්ණයෙන්ම කැලේ 32කට වෙන් කරනවා. වෙන් කරලා වෙන් වශයෙන් මේ ගැන විසිරුවලා බලනවා. එකට කැටි වෙලා එකට එකතු වෙලා තියෙන මේ කැලේ ටික එකට එකතු වුණාම නම් අපිට පුද්ගලයක් වෙනුනට එහෙමනම් මේ ටික වෙන් වුණාම මේකට පුද්ගල හැඟීමක් පුද්ගල භාවයක් තියෙනවද කියලා විමසලා බලනවා. හරියට ඔක මම ඔබට තවදුරටත් තේරුම් ගන්නට නම් තවත් සරල කරලා මම ඔබට පැහැදිලි කරන්නම්. අපි හිතමු ගයක් කියන එක අපිට පේනකොට මේ ගේ කියලා කිව්වේ ගල් ටිකටද කියලා ගල් ටික ගලවලා අයින් කරනවා. මේ ගේ කියලා කිව්වේ වැලි ටිකටද සිමෙන්ති ටිකටද එහෙම නැත්නම් සිමෙන්ති එක්ක එකතු කරපු වැලි බදාම ටිකටද කියලා මේ ගල් ටික වැලි ටික අයින් කරලා එහෙම නැත්නම් ලී ටික අයින් කරලා පැත්තකට ගොඩ කළොත් දැන් ගේ කොයි කොටසද අයින් වෙන්නේ? ගේ එහෙමම ඉතුරු කරලා ගේ එහෙමම තියාගෙන ඒ ගේ හදන්න උපකාර කරගත්ත ගල් ටික වැලි ටික සිමෙන්ති ටික ලී ටික අයින් කරන්න පුළුවන්කමක් තියෙනවද කියලා විමසලා බලන්න. එහෙමනම් ඒ ගල් වැලි සිමෙන්ති ලී දණු ටිකට තමයි අපි ගේ කියලා නම් කරේ. අන්න ඒ වගේම සිදුවීමක් තමයි මේ කෙස් ටික ලොම් ටික නිය ටික දත් ටික සම්මස්නහර ටික පුද්ගලයෙක්වත් පුද්ගලයෙකුගේ දෙයක්වත් නොවන තැනට නුවණින් දකින්න ඕනේ. ඒ විදිහට විසිරුවලා බලපුවහම ඒ එකම එක කොටසක්වත් ඒ තුළ අන්තර්ගතයිද ඒ තුළ තියෙනවද කියන එක උත්තර නුවණින් විමසලා බලන්න. අද අපි මේකෙදි කරනව දෝෂයක් වැරද්දක් තියෙනවා. පුද්ගල හැඟීම නැති කරන්න කියලා හිතාගෙන මේ කුණපු කොටස් 32 වෙන් කරලා විසිරුවන බලනවා. කරන දෝෂය තමයි පුද්ගල හැඟීමෙන්ම යුක්තව අපි කියමුකෝ මම කියලා මේ රූපය ගත්තාම දැන් මේ රූපය තුළ මම කියන හැඟීම හුත්තට ප්‍රකට වෙන විදිහට හිතලා තමයි කියන්නේ මගේ කෙස් ටික මගේ ලොම් ටික මගේ නිය ටික කියන හැඟීම ඒ කියන්නේ වචනෙන් එහෙම කිව්වේ නැති වුණාට ඒ හැඟීම හොඳට උස්සන් වෙලා තමයි ඒ මානසික මට්ටමේ කෙලෙස්ේ හොඳට සක්‍රිය කරගෙන තමයි
අපි මේ කුණපු කොටස් 32 දිහා ගලව 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 බලන්න. කොච්චර මේක විසිරුවලා තිබුණත් විසිරුවලා බැලුවත් මේකෙහි තියෙන තණ්හාව ලෙහන්න බෑ. ඒකට හේතුව තමයි ඒ තණ්හාව ලෙහෙන විදිහට මේ දිහා බලපු නැති තමයි. ඒ කියන්නේ මම මගේ කියන හැඟීම ඉතුරු කරගෙනමයි සත්පුද්ගල හැඟීම ඉතුරු කරගෙනමයි ආත්මී හැඟීමෙන්මයි මේ කොනම කොටස් ටික ගලවන්නේ. එහෙමනම් විසිරවන්න ඕනේ, ගලවන්න ඕනේ ආත්මී හැඟීම ඉතුරු වෙන විදිහටද ආත්මී හැඟීම ලිහිල යන විදිහටද කියන එක බලන්න. ආත්මී හැඟීම මේ කෙස් ටිකේ ලොම් ටිකේ වෙන් කරලා ගැලෙව්වට ආත්මී හැඟීම කෙස් ලොම් නියදත් ටිකේ නැහැ. ගලෙව්වත් නැතත්, ඒ කියන්නේ ගලවව්වත් නැහැ, ගලවන්න කලින් මේ ටික එකට එකට රාශි වෙලා තියෙන වෙලාවෙත් නැහැ. එහෙමනම් ගැලෙව්වට පස්සේ නැති වෙනවා, ආපහු එකතු වුණාම තියෙනවද? නැහැ, එහෙම වෙන්න බෑ. මම මෙහෙම කිව්වේ සමහර වෙලාවට අපිත් එක්ක කතා බහ කරනකොට සමහර තීරස දක්වන අදහසක් තමයි අනේ හාමුදුරනේ භාවනා කරනකොට නම් පුතේට තේරෙනවා මෙතන සත්‍යයක් පුද්ගලේ නැහැ, අනාත්මියුම කුණප කොටස් 32ක් තමයි තියෙන්නේ කියලා. කෙස්ලොම් නේද සම්මස්නහර ටික වෙන් කළ හුත්තට බලලා තියෙනවා. එහෙම හුත්තට බලනකොට අනාත්මීමයි කියලා තේරෙනවා. එහෙනම් දැන් අනාත්මී කෙස් ටිකක් ලොම් ටිකක් නිය ටිකක් දත් ටික සම්මස්නහර ටිකක් වෙන් කරලා බලනකොට ඒ ටික ආපහු එකට එකතු වෙනකොට අනාත්මී වූ දෙයක් කියලා අවබෝධයක් අපිට ආව නම් මනාව අවබෝධ වුණා නම් ඒ ටික ආපහු එකට එකතු වෙනකොට අනාත්මී වූ රූපයක්ම දකින්න ඕන මිසක් ආත්මීය රූපයක් හම්බ වෙන්න විදිහක් නැහැ. මොකද ආත්මීය රූපයක් අනාත්මී බවට ගැලෙවුව නෙමෙයි. අනාත්මීය රූපෙමයි අනාත්මී බව නොපෙනෙන නිසා විසිරුවලා දාලා අනාත්මී බව ප්‍රකට කරගන්න උත්සාහවත් වෙන්නේ. එහෙමනම් අපි කරපු එකේ යම් දෝෂයක් තියෙන්න පුළුවන්. ඒ දෝෂේ තමයි අනාත්මීය දෙයක් බලන්න ගියාට ආත්මීය හැඟීම තියාගෙනමයි අනාත්මීය දේ දිහා බලන්නේ. එතකොට කෙනෙකුට හිතන්න පුළුවන් හාමුදුරනේ ආත්මී බව නැති කරලා අනාත්මීය දෙයක් කොහොමද අපි බලන්නේ කියන තැන නෑ. මම මේ කියන්න උත්සාහවත් වෙන දේ ඔබ හොඳට අවධානයෙන් ශ්‍රවණය කරන්න කියලා මතක් කරනවා. මම මේ මතක් කරන්නේ කාරණාව තමයි ආත්මී බවක් අපිට පිහිටලා තියෙන පෙර, ඒ කියන්නේ ආත්මී බව පිහිටන්නේ කොහොමද කියන එක, සත්පුද්ගල හැඟීම පිහිටන්නේ කොහොමද කියන එක පිළිබඳව ඉස්සෙල්ලා දැනුම් සහිත බවක් එන්න ඕනේ, දැනගන්න ඕනේ. ඒ දැනුවත් කිරීම තමයි මම මුලින් මතක් කළේ. සූත්‍ර දේශනාවට අනුව ආත්මී බව එහෙම නැතිනම් සත්පුද්ගල හැඟීම උපදින්නේ කෙලස් ටිකකට කියන කාරණේ. කෙලස් තිබුණත් නැතත් හැබෑවටම පවතින රූපය තුල, හැබෑවටම පවතින වේදනාව තුල, සංඥාව සංකාරයේ විඥානයේ කියන මේ හැබෑවටම පවතින යථාර්ථ ස්කන්ධය තුල කෙලස් ටික යෙදුනත් නැතත් හැබෑවටම පවතින අනාත්මී ලක්ෂණය. එහෙනම් අනාත්මී ලක්ෂණය හඳුනා ගන්න නම් ආත්මී ලක්ෂණයක් ඇති වෙන්නට හේතුව අපි හඳුනා ගැනීම කරේතු. ඒ හේතුව එහිම මිතුරු කරගෙන කොච්චර අනාත්මයි අනාත්මයි කියලා බැලුවට අනාත්මී බව ලෙහෙන්නේ කියන කාරණාවයි මම ඔබට මතක් කරා. ඒ කියන්නේ රූපේ කෙරෙහි නැඹුරු වෙලා රූපේ පැත්තට බැසගෙන රූපේ තුලම ජීවිතේ පවත්වමින් එහෙම තන රූපේම ජීවිතේ කරගෙන ඒක ආත්මී හැඟීමෙන් කරපු ගනුදෙනුව තුල බැසගෙනමයි අපි රූපේ ඇත්ත බලන්නේ. එහෙමනම් මොකක්ද මෙතන කරන්නේ? රූපේ තුලට බැසගෙන රූපේ තුලටම රූපේ තුලම ආත්මී හැඟීමෙන් ඉඳගෙන රූපේ අනාත්මී බව කොච්චර දුරට බැලුවත් ඒක අසාර්ථක වෙලා තියෙන නිසා. එහෙමනම් අපිට කරන්න වෙනවා මේ දෙක දෙපැත්තට ඉස්සල්ලා වෙන් කරගන්න. නාම රූප පරිච්ඡේද ඥානය කියලා කියන්නේ ඔන්න ඔය අවස්ථාව. රූප ධර්මයන් සහ නාම ධර්මයන් දෙක වෙන් කරගන්න අපි ඉස්සල්ලා දක්ෂ වෙන්න ඕනේ. රූපේ රූපේ හැටියට දකින්න පුළුවන්කම ලැබෙන්නේ, නාම ධර්මයන් නාම ධර්මයන් හැටියට දකින්න පුළුවන්කම ලැබෙන්නේ මේ දෙක දෙපැත්තට වෙන් කරගන්න දක්ෂ වුණාම. ඒ නිසා නාමය සහ රූපය දෙක
දෙපැත්තට වෙන් කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව ඔබට අදහසක් ඉදිරිපත් කරන්න. එතනදී අපි හොඳටම තේරුම් ගන්න ඕනේ කෙලස් ටික පවතින්නේ රූපේද නාම ධර්මයේ පැත්තද කියන එක. මොකද මේ ටික සියල්ලම සකස් කරලා දෙන ටිකට අපි කියන්නේ කෙලස් ටික කියලා. සත්ව පුද්ගල හැඟීම උපත්වල ආත්මී හැඟීමක් උපත්වල කටයුතු කරන විදිහට පරිසරය හදලා දෙන්නේ කෙලස් ටිකකින්. කෙලස් ටික රූපේ තුල කෙලස් නැහැ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තිත්තානි චිත්තානි තතේව ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාම. රාගය එහෙම නැත්නම් කාමයේ උපදවන්නේ පුරුෂයාගේ එහෙම නැත්නම් පුද්ගලයාගේ සංකල්පනාව තුළයි. ඒ කියන්නේ නාම ධර්ම ටිකෙන් තමයි කෙලෙස් ටික උපත්වන්නේ. රූපේ තුල කෙලෙස් නැහැ. එහෙමනම් කෙලෙස් නැති රූපයක් දිහා කෙලෙස් ටිකකින් බලන්නේ අපි. කෙලෙස් නැති රූපයක් දිහා කෙලෙස් ටිකකින් බලනකොට ඒ බලපු කෙලෙස් ටික මාපහු අපි අරගෙන තියෙනවා රූපේ තුල කෙලෙස් තියෙන විදිහට. කියන මෙන්න මේක වෙන් කරලා හඳුනා ගන්න තරම් පළමුවෙන්ම දක්ෂ වෙන්න ඕනේ මේ වැඩේ කරන් ඉස්සර වෙලා. ඒ නිසා ඔබට පුළුවන්කම ලැබෙන්න ඕනේ ඉස්සරලාම කෙලෙස් ටිකත් එක්ක මේ මානසික මට්ටම රූප පැත්තට පතිත කරන්න යන බව අයින් කරගන්න දක්ෂ වෙන්න ඕනේ. කෙලෙස් ටික රූපෙට පතිත කරවලා පතිත වුණාට පස්සේ රූපෙ පිළිබඳව මොන තරම් විමර්ශනය කළා රූපේ ඇත්ත හඳුනගන්න පුළුවන්කමක් නැහැ. කෙලෙස් ටික ගැනම ගවේෂණයක් කරයි රූපේ තුල කෙලෙස් ඇති බවට. රූපේම පුද්ගලයෙක් කියලා පෙනේ. රූපේ තුලම පුද්ගලයෙක් කියලා පෙනේ. මොකද කෙලෙස්යට පතිත කරවලාම තියෙන නිසා. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ කෙලෙස් ටික රූපෙ පැත්තට පතිත කරන්න යන මානසික මට්ටම වළක්වා ගැනීමේ හැකියාව තියෙන. කෙලෙස් ටික රූපෙ පැත්තට පතිත කරන්නට යන ස්වභාවය තමයි මේ මානසික මට්ටම රූපේ පැත්තට නැඹුරු කරවලා නැඹුරු වෙලා තියෙන පරිසරය. මෙන්න මේක වළක්වා ගන්න පුළුවන්කම ලැබෙන්නේ වර්තමානයේ තුල පිරිසිදුව සිහිය පිහිටවා ගත්තොත් පමණමයි. සිහියෙන් කරන කෘත්‍යයක් තියෙනවා ආයතන වලින් එළියට බහින්න දෙන්නේ නැහැ මේ මනසට. මනසේ අත්දැකීම ආයතන වලින් එළියට බහලන්න ඉඩ දෙන්නේ නැහැ. ඔබ හොඳට පැහැදිලි කරනවා චක්කපාණ සූත්‍ර දේශනාවේදී. මම මේක විස්තර කරන්නට උත්සාහවත් වෙන්නේ නැහැ. ඔබට ස්වාමීන් වහන්සේගේ දේශනා අනුසාරයෙන් චක්කපාණ සූත්‍ර දේශනාව හොඳට අහලා ඇති කියලා මම හිතනවා. අර සත්තු හය දෙනාගේ කතාව. මේ සත්තු හය දෙනාගේ වලිග ටික ගැට ගහලා ගත්ත ලණුව ලණුපටවල් හය එකට ගැට ගහලා මේක මහා ශක්ති සම්පන්න ටැඹක ගැට ගැහුවාම මේ සත්තු හය දෙනාට හිතුමතේ ඇදගෙන යන්න බැරි මට්ටමක් ගැන කතා කරනවා. ඒ සතාට ඒ තමන්ගේ බැඳුමෙන් එහාට යන්න බෑ. ඒ නිසා ඒ සත්තුන්ට ඇදගෙන යන්න බෑ. එතනම හීලෑ වෙනවා, එතනම රැඳෙන්න වෙනවා. මේ ශක්තිමත් ටැඹ හැටියට පෙන්නුවේ සිහිය. එහෙමනම් සිහිය කියන එක හොතට පිහිටව ගන්න වෙනවා මේ ඇදගෙන යන එක වළක්වන්න. සිහියෙන් තමයි ඒ ඇදගෙන යන එක වළක්වන්න පුළුවන්කම තියෙන්නේ. එහෙමනම් ටැඹ කියලා කියන්නේ හොඳ ශක්ති සම්පන්න ටැඹක් වෙන්න ඕනේ. ශක්ති සම්පන්න භාවයෙන් යුක්ත වෙන්න ඕනේ. එහෙමනම් මේ සිහිය හොඳ ශක්තිමත් සිහියක් බවට පිහිටා හිටින සිහියක් බවට පත් කරනවා. ඒ නිසා තමයි සතිපට්ඨානීත කියන්නේ සිහියේ මනාව පිහිටා සිටීම කියලා. එහෙමනම් හොඳට සිහියේ පිහිටන විදිහේ වැඩපිළිවෙල අපිට පළමුවෙන්ම කරන්න වෙනවා මේ වැඩේ කරන්න ඉස්සර වෙලා. විදර්ශනා හෝ වේවා යම් විදිහක විමර්ශනය කරන දහම් කරුණක් විමසන්න, යථාර්ථය දකින්න, අනිත්‍ය දුක අනාත්ම වශයෙන් විග්‍රහ කර කර විමස විමස බලන්නට පෙර අපිට සිද්ධ වෙනවා මේ කෙලෙසුත් එක්ක හිත එළියට බහින ගතිය නතර කරන්න වෙනවා. ඒ සඳහා තමයි සිහිය කියන එක සාසනය අපිට පනවන්නේ. හොත්තට සිහිය පිහිටව ගත්තහම මේ ආයතන වලින් එළියට පතිත වෙන්නේ බහින්නේ යන්නේ නැහැ. ඇහෙන් රූපයක් දැක්කට මේ දැකපු රූපෙ පැත්තට කෙලෙස් ටිකත් එක්ක නැඹුරු කරගෙන කෙලෙස් ටිකත් එක්ක මනස ඒ රූපෙට පතිත කරන්න තියෙන ඊට ඔන්න නතර කරලා දානවා මේ සිහිය. දැන් සිහිය හොත්තට පිහිටව ගත්තහම කෙලෙස් ටික
මේ ආයතන හරහා එළියට පතිත කරන්නේ නැතුව යනවා. ආයතන හරහා කෙලස් ටික ඇදගෙන යන්න බැරි වෙනකොට එළියට පතිත කරන්න බැරි වුණාම එළිය හැබෑවටම දැන් පවතින කෙලස් වලින් ඉස්සර නොවිච්ච යථාර්ථ රූපේ. දැන් වුණ අපිට හැකියාව තියෙනවා මේ රූපේ තියෙන ඇත්ත කොයි වගේද කියලා හොඳට විමසගන්න. මොකද මේ කෙලස් වලින් එහෙට බර වෙලා නැති හින්දා. කෙලස් ටික නැති වුණා නෙමෙයි. කෙලස් ටිකට ඒ අනාත්මීය රූපෙට පතිත කරන්න තියෙන ඉඩ හුරවුවා. ඒ නිසා සිහියෙන් පතිත වීමේ ගතිය ගුණය අඩු අයින් කරලා දානවා. විදර්ශනාවෙන් එහෙම නැතිනම් ප්‍රඥාවෙන් ඇත්ත ඇති හැටියට විමසන්න පුළුවන්කම ලැබෙනවා. සිහියයි නුවණයි දෙක එකෙන් කරගත්තාම යෝනිසෝ මනසිකාරයේක තියෙන අවශ්‍යතාවයේ ස්ථාපනයේ පැහැදිලි කරන්නේ මෙන්න මේ නිසයි. යෝනිසෝ මනසිකාරයේකින් තොරව නිවනක් පණවන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ. නිවනට පෙර නිමිත්තක් තියෙනවා නම් පූර්ව නිමිත්තක් තියෙනවා නම් ඊ යෝනිසෝ මනසිකාරයමයි කියලා දේශනා කළේ ඒ නිසයි. යෝනිසෝ මනසිකාරයෙන් යුක්ත වෙන්න කියන එක ශාසනය අපිට දේශනා තුළ විශාල වශයෙන් සූත්‍ර ගණනාවක අපිට මුණගැහෙනවා යෝනිසෝ මනසිකාරය කියන කාරණේ. නමුත් යෝනිසෝ මනසිකාරය කියලා විවිධ විදිහේ අර්ථකථනයන් අපි ඉදිරිපත් කරගත්තත් සිහිය සහ නුවණ කියන මේ දෙකම එකෙන් වෙන්න ඕන යෝනිසෝ මනසිකාරය කියන ධර්මතාවයට. එතනදී පැහැදිලිවම පෙන්නනවා උපන් ආශ්‍රව දුරු වීම පිණිසත් නූපන් ආශ්‍රව නූපදීම පිණිසත් සිහි නුවණින් යුක්තව යමක් මෙනෙහි කරනවා නම් එතන පැහැදිලිවම පෙන්නනවා උපන් ආශ්‍රව දුරු වීම පිණිසත් නූපන් ආශ්‍රව නූපදීම පිණිසත් සිහියෙන් සහ නුවණින් යුක්තව මෙනෙහි කරන බවට තමයි යෝනිසෝ මනසිකාරය කියන්නේ. එතකොට ඔන්න දැන් අපිට උත්තරයක් හම්බුණා. රූපේ තුලට කෙලෙස් ටික පතිත වෙන්න ඉඩ දීලා ඒ පතිත වෙච්ච කෙලෙස්යන් වලින් මිශ්‍ර වෙච්ච රූපේ අරගෙන ඒ රූපේ විමසීමස කොච්චර බැලුවා හොද මඩේ දානවා වගේ වැඩක්. මඩේ දාලා තිබිච්ච එකක් බොර වතුරෙන් හොදනවා වගේ වැඩක්. ඒයි දැන් අපි හොදන එක කරනවා. හැබැයි හොදලා තියෙන්නේ පිරිසුදු එකකින් නෙමෙයි. කිලිටි වෙච්ච එකක්. මඩ වතුරෙන් කොච්චර පිරිසුදු කරන්න හැදුවත් මඩ වතුර නිසාම නෙවත පිරිසුදු වෙනවා. පිරිසුදු කරන්න කොච්චර උත්සාහවත් වුණත් මඩ වතුරෙන් සුදු රෙද්දක් පිරිසුදු කරන්න බෑ. එහෙමනම් පළමුවෙන්ම ඒක තේරුම් ගන්න ඕන. ඒ නිසා අපි රූපයේ පිළිබඳව වේවා, වේදනාව පිළිබඳව වේවා, සංඥාම් සංකාරේ විඥානයේ කියන මේ ස්කන්ධ පංචකයේ පිළිබඳව යම්තාක් ගැඹුරින් අධ්‍යයනයක් කරනවා නම් ගවේෂණයක් කරනවා නම් අවබෝධ කර ගැනීම පිණිස මේ දේවල් විසිරුවල බලනවා නම් ඒ විසිරුවල බලන්න ඉස්සර වෙලා අපි පළමුවෙන්ම කළ යුතුයි අපේ මේ මානසික මට්ටම් වල සකස් වෙලා තියෙන කෙලෙස් බව කෙලෙස්යන් ටික මේ ස්කන්ධ ටිකට පතිත වෙන්න යන ගතිය වළක්වීම කළ යුතුයි. ස්කන්ධ ටිකට කෙලෙස් ටික පතිත කරවලා ඒ පතිත වුණාට පස්සේ ස්කන්ධ ටිකේ ඇත්ත කොච්චර බලන්න හැදුවත් මේ ස්කන්ධ ටිකේ ඇත්ත දකින්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ස්කන්ධ ටිකට කෙලස් ටික පතිත වෙන්න තියෙන ඊට අහුරලා ඊට පස්සේ නුවණින් මේ ස්කන්ධයාගේ ස්වභාවයේ යථාර්ථයේ මනාව තේරුම් ගත්ත දවසට ස්කන්ධ ටිකේ ඇත්ත දැක්ක දවසට කෙලස් ටිකට ස්කන්ධ වලට පතිත වෙන්න බැරුව යනවා. පතිත වෙන්න භූමිය නැහැ. භූමිය ඇත්ත දැක්කා. ඇත්ත දැක්ක දවසට මේ කෙලස් ටික කෙරෙහි කැළකිරෙනවා. ඇයි කෙලස් ටිකකින් නේද මේ ඔක්කොම ගනුදෙනු ටික හදලා මෙහෙම රවට්ටලා ලෝකයකට හිර කරලා ලෝකයේ තුල දුක් විඳින පරිසරයක් හදලා දීලා තියෙන්නේ කියලා මේ කෙලස් ටිකේ යථාර්ථය තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. එදාට මේ කෙලසුත් එක්ක තියෙන ගනුදෙනුව නතර වෙනවා. ඇයි හැබෑවටම යථාර්ථය තේරුම් ගත්ත නිසා. එදාට මේ කෙලස් ටික සක්‍රියව පවත්වන්නේ නැහැ. ඒ කෙලස් ටික ගෙවිලා කෙලස් වලට පවතින තියෙන පරිසරය නැති වෙනකොට භූමිය නැති වෙනකොට කෙලස් ටික ගෙවිලා ගිහිල්ලා කෙලස් ටික සම්පූර්ණයෙන්ම ගෙවිලා ඉවර වෙච්ච දවසට කියනවා සියරුවම කෙලසුන්ගෙන් මිදෙච්ච දවස කියලා. ඉතින් ඒ නිසා මේ දේශනාවත් ඒ උතුම් වූ කෙලස් ධර්මයන්ගෙන් මිදීම පිණිසම ඔබ අප හැම දෙනාටම උතුම් පාරමිතාවක් වේවා කියලා ආශිර්වාද කරනවා. දේශනාව මෙතනින් නතර වුණාට තව ටික කාලයක ටික වෙලාවක් තියෙනවා. ඒ වෙලාව තුළ
ඔබට මේ කතා කරපු කරුණු ටික පිළිබඳව යම් කිසි ගැටලුවක් තියෙනවා නම් මේ කාරණා ටිකට ඇතුළත් වෙන විදිහට ප්‍රශ්න කරන්න අවස්ථාව තියෙනවා. ඒ නිසා හැමෝටම ඒ අවස්ථාව ලැබෙනවා. ගැටලු මොනවා හරි තියෙනවද? සාදු සාදු සාදු. වහන්ස අපමාණ කුසලස් වේවා. ඒතා ගැඹුරු එහෙත් සියුම් කාරණා නොඑක් උපමා සහිතව මනාව විග්‍රහ කර පැහැදිලි කරන ලැබුවා. අද දේශනාව හැදී නිසාම ප්‍රශ්න නැති පාටයි. ඒ නිසා වහන්සේට අද දින ධර්ම දේශනාව නිමාත්‍රණයෙන් ආරාධනා කර සිටිනවා. පසුව පුණ්‍යානුමෝදනා සඳහා මහත්මයක් සූදානම් වෙනවා. එහෙමනම් අද දවසට වැඩසටහන සමාප්ත කරන්නට සූදානම්. අද දවසේ අප විසින් සිද්ධ කරගන්නට යෙදුන අති උදාර පුණ්‍ය ශක්තිය, කුසල ශක්තිය, පළමුවෙන් ප්‍රාර්ථනා මාමක සම්‍යක් දෘෂ්ටික පින් කැමැති සියලුම දිව්‍යවරු මේ පින් අනුමෝදනාව සතුටු සිතින් යුක්තව අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවේසර සම්පත් වර්ධනය කරගෙන දෙවියන්ව ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් මොණිවරුන් සැනසෙත්වා කියලා අපි කවුරුත් සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. ඒ වගේම අපවත් වී වදාළ බෞද්ධ මාධ්‍යාලයේ නිර්මාතෘ ශ්‍රී සම්බෝධියේ පාවණ මධ්‍යස්ථානයන්හි නිර්මාතෘ විදිහට කටයුතු කරන ඒ දරණාගම කුසල ධම්ම ගෞරවනීය නායක මහින්පාණන් වහන්සේ මේ වෙලාවේ සත්පුරුෂ අධහසින්ම සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපවත් වී වදාළ සියලුම සංඝ පීඨුන් වහන්සේලා මේ වෙලාවේ අපි සත්පුරුෂකම නිමිත්තවම සිහිපත් කරනවා. ඒ වගේම අද දායකත්වයේ දරණ සවිසර කාර්යවසම් මහත්මයා, පේසලා කාර්යවසම් මහත්මිය කියන මේ දෙපළ බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මේ නියගිය ඥාතීන් සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කරන්න. ඒ අතර රාණි ජුලියට් කාර්යවසම්, ඒ වගේම කමලා කාර්යවසම්, හෙන්රි කාර්යවසම්, රොසලින් තිලකරත්න, ක්‍රිකට් පෙරේරා, හිරන්ත කෝසල කළුබෝවිල, දේසි රත්නායක යන ඒ මියපරලව ගිය සියලුම ඥාතීන් මේ වෙලාවේ සිහිපත් කරගන්නට. ඒ වගේම ඊට අතිරේකව බලාපොරොත්තු වෙනවා ඒ ඩොන් රත්නායක මහත්මයා. ඒ වගේම රූපති රත්නායක ඒ දෙපළ නමින් මේ පරලෝ යන්නට හේතුන ඩොන් නිශාන්ත රත්නායක ඒ පුතණුවන් සිහිපත් කරලා ඒ මහත්මයාටත් පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. පොදුවේ ඔබ අප හැම දෙනෙක්ම නමින් මේ පරලෝ ගිය සියලුම ඥාති වර්ගයා සිහිපත් කරගන්න. විශේෂයෙන්ම මේ කොරෝනා වසංගතය නිමිත්තෙන් ඒ යොමු වෙලා ඒ සඳහා සම්බන්ධ වෙලා එහෙම නැත්නම් ඒ රෝගිය වැළඳිලා ලෝකේ පුරා විශාල පිරිසක් මේ පරලෝ යනවා, තව දුරටත් එහෙම මේ යමින් පවතිනවා. ඉතින් මේ කොරෝනා ව්‍යසනයෙන් මේ පරලෝ යන්න තියදුනා වූ සියලුම දෙනත් මේ වෙලාවේ අපි නම් වශයෙන් හඳුනා නොගත්තත් අපි සත්පුරුෂකමින් යුක්තව හැම දෙනාම සිහිපත් කළ මේ වෙලාවේ පුණ්‍යානුමෝදනා කරනවා. ඒ හැම දෙනාටමත් තමන්ගේ ඒ සතර ගමන කෙලවර කරගෙන උතුම් වූ නිවනින් සැනසෙන්නට මේ පුණ්‍ය ශක්තියත් දුකක නම් එයින් අති මිදලා සැපවත්භාවය ලබන්නට ඒ ජීවිතයේ අවසන කෙලවර ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවනින් සැනසෙන්නටත් මේ පුණ්‍ය ශක්තිය හේතු වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. සාදු 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 සාදු. තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් දෙවියන්ගේ දේව රැකවරණයෙන් සිත කරගන්නට යුතු අති උදාර පුණ්‍ය ශක්තියේ කුසල ශක්තියේ බලයෙන් අප ධර්මාචාර්යයන් වහන්සේ නම කියනට අවසරයි. මාකරල සුදස්සන ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ වෙලාවේ සත්පුරුෂකමින් යුක්තව සිහිපත් කරනවා. ඒ වගේම නන්දරතන ස්වාමින් වහන්සේ, ඒ වගේම කස්සප කුමාර කස්සප ස්වාමින් වහන්සේ, ඒ වගේම අපේ ස්ථානයේ සුදස්සී හාමුදුරන් වහන්සේ, වගේම බෞද්ධ මාධ්‍යාලයේ මේ වෙනකොට කටයුතු කරන ගොරලන්දේ අපේ හාමුදුරුවොත් මේ වෙලාවේ සිහිපත් කරනවා. ඒ වගේම ලන්ඩන් නුවර ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානයේ වැඩ සිටින මඩුගල්ලේ මහානාම ස්වාමින් වහන්සේ ඇතුළු ඒ මහා සංඝරත්නයත් මේ වෙලාවේ සිහිපත් කරනවා. ඒ වගේම මේ පින්කමට දායකත්වයේ දරනු ලබන ශ්‍රාවිසර කාර්යවසම් මහත්මයා, පේසලා කාර්යවසම් මහත්මිනිය ඇතුළු ඒ ඩොන් රත්නායක මහත්මයා, අදී ඒ රූපති රත්නායකේ මහත්මිනිය ඇතුළු මතුරිකා මහත්මිනියත් සමන් මහත්මයා ආදී සංවසයෙන් සඳහන් කරන්නට නොහැකි වන සම්බන්ධ වන සියලුම දෙනාට
කාය චිත්ත පීඩාවකින් තොර නිදුක් නිරෝගී භාවය දිගාසිරි සම්පත්තිය ලබන්නට ලෝකයේ පුරා මේ වෙනකොට පවතින මේ කොරෝනා ව්‍යසනයෙන් සුජීවත්ව සිටින මේ හැමදෙනාගේම ජීවිතවලට ඒ තුන්රුවන්ගේ ආශිර්වාදය තුල නිදුක් නිරෝගී භාවය දිගාසිරි සම්පත්තිය ලැබිලා මේ ව්‍යසනයෙන් මිදීම පිණිස හැමදෙනාටම ශක්තිය ධෛර්යය ලැබෙන්නට අපගේ ජීවිතවල අවසානයේ අපි බලාපොරොත්තු වෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන උතුම් වූ නිවනින් සැනසීම පිණිස මේ සිත කළා වූ පුණ්‍ය ධර්මය උතුම් පාරමිතාවක්ම වේවා කියලා කවුරු ආශිර්වාද කරනවා අපි හැම දිනාටම ආශිර්වාද කරන්නට හැම දිනාටම පෙරවන්. සාදු සාදු සාදු. සේන පුණ්‍ය අනුමෝදනාව සඳහා සමිනි මහත්මිය සූදානම්. තෙරුවන් සරණයි. ගෞරවනීය දේශකයාණන් වහන්සේ වන නම කියන්න අවසරයි. පින්වත් පූජ්‍යපාද පලුගස්සැව සද්ධාතිස්ස ඔබ වහන්සේට මේ සියලු දෙනා වෙනුවෙන් ඉතාමත් සුරේදීව නෝද නමස්කාර පූර්වකව පුණ්‍යානුමෝදනා කිරීමට අවසරයි. දෛනික සාසනික මෙහෙවර අතරතුරද අද අප කෙරෙහි අනුකම්පාවෙන් වැඩි හිඳිමින් අද දිනෙහි අපහට සත්ව සූත්‍රය අනුසාරයෙන් පැහැදිලි ලෙස කරුණකාරණා සහිතව මනාව වැටහෙන ආකාරයට උපමාවන් දක්වමින් සරලව නමුදු ගම්භීර ධර්මදේශනාවක් පැවැත්වූ ඔබ වහන්සේට අප්‍රමාණ පින් කුසල් අත්පත් වේවා. සාදු සාදු සාදු. මෙම ධර්මදේශනාව සංවිධානය කළ ඉන්වතුන් ධර්ම දානය දීමෙන්ද ඔබ වහන්සේ ධර්ම දේශනේ පැවැත්වීමෙන්ද අප සම ධර්ම ශ්‍රවණය කිරීමෙන්ද රැස්කරගත් සකල පුණ්‍ය සම්භාරය ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය පිණිසත් තුනුරුවනගේ රැකවරණයෙන් හා සරණින් කරගෙන යන්නා වූ ශාසනික මෙහෙවරයන්ටත් ඉදිරියටත් තව බොහෝ ශාසනික මෙහෙවරයන් කිරීම සඳහා කායික මානසික ශක්තිය මෙන්ම ධෛර්යය ලැබීමටත් නිරතුරුවම කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබීමටත් ප්‍රාර්ථනීය බෝධියෙන් සුවසේ උතුම් නිවනින් නිවි සැනසීම පිණිසත් හේතු වාසනා කුසල පාරමිතාවක්ම වේවා. මේ සියලුම පින් ඔබ වහන්සේගේ පින්වත් මව්පිය දෙපළටත් ගුරුතුමන් වහන්සේලාටත් උතුම් නිර්වාණ අවබෝධය පිණිසම හේතු උපනිශ්‍රය වේවා. මෙම පින්කම සංවිධානය කළ මෙන්න අවශ්‍ය කටයුතු සම්පාදනය කළ සහ සම්බන්ධීකරණය සහ මෙහෙවීම සිදු කළා වූ සියලුම පින්වතුන්ටත් ධර්ම ශ්‍රවණය කළ පින්වතුන්ටත් සහ සම්බන්ධ වූ සැමටත් සිදු කරගත්තා වූ මේ සියලුම පින් ක්‍රියා වූ කල් නොයවාම ප්‍රාර්ථනීය බෝධීන්ගෙන් තුමසේ උතුම් නිවනින් නිවි සැනසීම පිණිසම හේතු වාසනා කුසල පාරමිතාවක්ම වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. එනම් මහත්සිත නමස්කාර කිරීමට අවසරයි. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලත්තං පස්සිතුන් වන්දිතුන් වරං සාරිපුත්තාදී තේරානං ආගතං පති පාදියාසං හැමදෙනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලස නිච්චං වද්වා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්වා සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග සම්පත්ති මෙහෙ වෙච්ච අතෝ නිබ්බාන සම්පත්තේ නිනාතේ සමිච්චති.